ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ ඒ අපි මේ භාවනා වැඩමුළුවේදී ඒ පටිච්චසමුප්පාද දර්ශනයට අනුව ඒ ධර්ම කරුණු විස්තර කරගෙන ඉන්න මොහොතේ තව එක කොටසක් සාකච්ඡා කරන්න. ඉතින් අපි අද දවසේම සාකච්ඡා කරගරේ ඒ විඥානය පිළිබඳ සංඛාරපච්චය විඥාන කියන කොටස. ඉතින් ඒ විඥාන නිරෝධය සිද්ධ කරද්දී ඒකට අපිට එක මේ පියවරෙන් පියවර කරන්න ඕන කාරණයක්. මොකද ඒ නාම රූප නිරෝධයෙන් තමයි විඥානය නිරෝධය සිද්ධ වෙන්නේ. මොකද දැන් උදාහරණයක් මෙහෙම කියන්නකො, දැන් අපි දැන් මාපියා කණ්ඩායමක නායකයෙක් කරගත්තොත්, ඒ මාපියා කණ්ඩායමක නායකයා කවදාක්වත් හොරකමක් කරන්නේ නැහැ. එයාට ඉන්නවා වෙනම සංවිධායක මණ්ඩලයක්. ඉතින් එතකොට සංවිධායක මණ්ඩලයේ ඇත්තටම මිනිමැරුම් කරන්නේ, හොරකම් කරන්නේ, ඒ දේවල් කරන්නේ. එයාලා ඒකට ගන්නවා කුලි හේවාය වන්දිබට්ටු කියලා කියන්නේ. කුලියට මිනිස්සු අරගෙන, කුලි හේවාය අරගෙන, ඒ කුලි හේවාය ලව්ව තමයි ඒ හොරකම් කිරීම, මිනිමැරුම් ඔක්කොම කරන්නේ. ඊට පස්සේ දැන් පොලිසියට ඇද අහුවෙන්නේ ඇත්තටම අර මාපියා කණ්ඩායමක ලොක්කා නෙවෙයි. ලොක්කා අහුවෙන්නේ නැහැනේ. සංවිධායක මණ්ඩලය අහුවෙන්නේත් නෑ. එයාලට අහුවෙන්නේ අර වන්දිබටු ටික, අර කොලි හේවායෝ ටික. ඒ කුලිහේවායෝ ටික අල්ලගෙන ඊට පස්සේ ඉතින් රහස් පොලිසිය ගිහිල්ලා අහනවා, දැන් ඔයාලා කවුද මේකට යොමු කළේ? මොකද දන්නවා දැන් මේ කුලිහේවායෝ ටික වන්දිබට්ටු ටික අවුරුදු 20 30ක් කෙරේ දාලා තිබ්බට මේ ජාවාරම් නතර වෙන්නේ නැහැ, හොරකම්ම නතර වෙන්නේ නැහැ. මොකද මෙයාලා නෙමෙයි මේකේ ලොක්කෝ, මෙහෙවන්නේ වෙන තැනකින්. එතකොට දැන් මේ හොරකම නතර කරන්න නම් මේකේ මොළ ප්‍රධානියාලලා ඌ මරන්න ඕන, ඌ අල්ල ගන්න ඕන, ප්‍රධානියා හිර කර ගන්න ඕන, කොටු කර ගන්න ඕන. එතකොට තමයි මේක සම්පූර්ණ සොරකම නතර වෙන්නේ. නැතු සොරකම නතර වෙන්නේ නැහැ. ඉතින් එතකොට එහෙම රහස් පොලිසිය මුගල්මක අපි අර ගන්නවා තොරතුරු ඔක්කොනික, ඔයාලා කවුද මේකට යෙව්වේ, කවුද ඔයාලා මේකට යොමු කරේ කියලා සම්පූර්ණ යාලගෙන් තොරතුරු අර ගන්නවා. එයාලගේ තොරතුරු ඔස්සේ ගමන් කරලා ගිහිල්ලා සංවිධායක මණ්ඩලය අල්ල ගන්න. සංවිධායක මණ්ඩලය අල්ලගෙන සංවිධායක මණ්ඩලයේ අරගෙන බැලුවාම සංවිධායක මණ්ඩලයේ නැහැ ප්‍රධානියා. එහා සංවිධායක මණ්ඩලය තුල නැහැ. ඒ සංවිධායක මණ්ඩලය අරගෙන හිරේ දැම්මා කියලා මේ හොරගම් ජාවාරම් වැල නතර කරන්න බෑ. ඊට පස්සේ යාලගෙන් අහනවා, දැන් ඔයාලා මේකට යොමු කරන්නේ කවුද? ප්‍රධානියා කොහෙද ඉන්නේ? තොරතුරු ගන්නවා යාලා හිර කරලා පාපොච්චාරණය කරනකම්ම. ඉතින් එයාලත් හැබැයි හරියට දන්නේ නැහැ ලොක්කා ඉන්න තැන. එයා කවුද කියන්නේ දන්නේ නැහැ. හැබැයි ඉතින් එයා එන වෙලාවල් ඒව තොරතුරු කියලා කොහොම හරි රහස් පොලිසිය තොරතුරු අරගෙන කොහොම හරි මේකේ ප්‍රධාන ලොක්කා අල්ල ගන්නවා. මේ ජාවාරාමේ ප්‍රධාන ලොක්කා අල්ලදී ලොක්කා එක්ක පොලිස්පතිගෙන්, එහෙම නැත්නම් ලොකු ඇමති කෙනෙක්. ඒ කියන්නේ නඩුවක් තියෙන කෙනෙක් නෙවෙයි. එයා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ චරිතයක්. මිනිස්සු පිළිගන්න, මිනිස්සු ප්‍රසිද්ධ ගරු කරන, මිනිස්සු පිළිගන්න මේ සමාජ උසස් චරිතයක්. එතකොට දැන් මෙයාව ඇල්ලුවට මෙයාට නඩු දාන්න බෑ, මෙයාට සාක්ෂි දෙන්න කවුරුත් නැහැ. මෙයා වැරදිකාරයෙක් කියලා. ඔප්පු කරන්නේ සාක්ෂි නැහැ. ඉතින් එතකොට මොකද කියන්නේ? කොහොම හරි මෙයාව කොටු කරගෙන ඉතින් අවුරුදු ගාණක් තිස්සේ නඩුව කතා කර කර ඇද 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 මෙයාගේ කටින්ම එනකම්
මෙයා පාපොච්චාරණය කරන කම්ම ඉතින් ඕක ඇද ඇද ඇදද යන එක තමයි උසාවිය කරන්නේ. කවදාද ඉතින් මෙයා එයාගේ ඔක්කොම ටික එළියට දැම්මොත් එයාට කියන ඔයාට දඬුවම ලිහිල් කරනවා. හැබැයි පාවි ඔයා වමක් කියන්න ඕනේ, පිළිගන්න, මම අරන්න ඕනේ. මම අරන කම්ම ඇද ඇද යනවා. අන්නේ වගේ තමයි දැන්. දැන් විඥානයේ තමයි මේ සංසාරේ නැමැති සොරකමේ ප්‍රධානය. ඒත් එයා හැංගිලා ඉන්නේ. එයා තමයි මේ ඔක්කොම ගේම් එක ගහන්නේ. එයා තමයි ඔක්කොම විද්‍යාකාරය කියලා එයා පෙන්නන්නේ. එයා ඒකට එයාට මේ සංවිධායක මණ්ඩලයක් ගන්නවා. සංවිධායක මණ්ඩලයේ තමයි නාම ධර්ම කියලා කියන්නේ. ඒ සංවිධායක මණ්ඩලෙත් ගේම් මොක් ගහන්නේ. සංවිධායක මණ්ඩලේ නෙමෙයි වැඩේ කරන්නේ වන්දි බාට තමයි. ඒව තමයි රූප ධර්ම කියන්නේ. එතකොට ඔන්න ඔය කියන නාම රූප දෙක තමයි ප්‍රකට වෙන්නේ අපිට හඳුනා ගන්න. හැබැයි යටින් වැඩේ ගෙනියම නාම රූප දෙක නෙමෙයි, විඥානේ තමයි මේ නායකයා. හැබැයි එතකොට අපිට එකපාරට මේ සංසාර නැති සොරකමේ මේක නවත්තන්න ඕන වුණාට එකපාරට අපිට කෙලින්ම අහුවෙන්නේ නැහැ ලොක්කා. අපිට ඉස්සෙල්ලා මේ නාම රූප දෙක තේරුම් ගන්න වෙනවා. මේ දෙක තේරුම් අරගෙන උන් අල්ලගන්න වෙනවා ඉස්සෙල්ලා. අල්ලගෙන යාලා හරහා තමයි අපිට ටික ටික රූප ධර්ම වලින් නාම ධර්ම තේරුම් අරගෙන නාම ධර්ම වලින් ගිහිල්ලා ඒ විඥානය කියන ලොක්ක අල්ලගන්නේ. ඉතින් අන්න ඒ වගේ වැඩක් තමයි මේ භාවනාවේදී අපි කරන්නේ. මේ විඥානය නිරෝධ කරන්න යන ගමනේදී විඥානය ගිවං කරන්න යද්දී අපිට එකපාරට රූප ධර්ම වලින් තමයි වැඩේ පටන් ගන්න. රූප ධර්ම අල්ල වන්දිපාටු ටික අල්ල ගන්න වෙනවා. වන්දිපාටු ටික අල්ල ගත්තා කියලා සොරකම නතර වෙන්නේ නැහැ. සංසාරෙට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අර හොරකම කරන්න තිබ්බ අරයට බල බිඳිනවා. මාපියා කණ්ඩායමේ නායකයාගේ ශක්තිය බිඳිනවා වන්දිපාටු ටිකයි. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඇල්ලුවාම එයාට ශක්තිය එපේ එනට එයා ඉන්නකම් හොරකම තියෙන සසරෙට මුකුත් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මුලින් කරන්නේ අරයට තියෙන බල ශක්තිය ටික බිඳිනවා. එයාට තියෙන එයාගේ බල කොටු ටික අල්ල ගන්නවා. අල්ලගෙන ප්‍රධානයකට ටික ටික ලම් වෙනවා. ප්‍රධාන මූලස්ථානයට, ප්‍රධාන දැනට. ආන්ගේ වගේ අන්නේ ඒ වගේ ගැහිල්ලක් තමයි විඥාණයට ගහන්න තියෙන යෝගාවචරේ. දැන් ඒකේ වැඩේ කියන්නේ දැන් අපි මේ විදිහටනකො දැන් අපි ප්‍රතිෂ්ඨාපනයක් දෙනවා. හරි, මම විමුක්ති මාර්ගය වඩනවා. මම මේ විඥානයේ නැවති මායාකරුවකින් මායාව තේරුම් අරගන්නවා. අරගෙන මේ සිතෙන් නිදහස් වෙනවා. ඉතින් සිතෙන් නිදහස් වීම තමයි සංසාරයෙන් නිදහස් වීම කියන්නේ. මේ සිතෙන් නිදහස් වෙනවා, ගැලවෙනවා කියලා මම ප්‍රතිඥා දුන්නාට පස්සේ ප්‍රශ්නේ පවතින්නේ ප්‍රතිඥා දෙනල දමන් කියනවා. හරි, අද ඉඳන් මම පළමුවද දෙවනුවද තෙවනුවද බුද්ධ ධම්ම සංඝ රත්නේ සරණ යනවා. තිස්සරණේ සරණ යනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ මම වඩනවා. මං ඒ හදවතින් මං ජීවිතේ පූජා කරලා මං ඒ මාර්ගයට එනවා. මාර්ගයේ හදවතින්ම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් ඒ වචන වලට අනුව ජීවත් වෙනවා කියලා අපි දැන් ප්‍රතිඥා දෙනවනේ. දැන් ඇත්තටම ඔබ මේ කරන්නේ මේ දේශනාවල කියන වචන වලට අනුව අපි ප්‍රැක්ටිස් එක කරනවා කියලා පොරොන්දු වෙන කෙනෙක් එකක් කියන්නේ. දැන් බණ අහනවා කියන්නේ මේ රිට්‍රීට් එකට ඇවිල්ලා අපි කරන්නේ. හරි, මේ ඔබවහන්සේ කියන වචන වලට අනුව අපි මේ දවස් ටික දැන් ඒ වචන ඉක්මවා යන්නේ නැහැ. ඒ වචන විශ්වාස කරන, ඒ වචන පිළි අරගන වචන වලට සමග දමණය වෙනවා. ඒ වචනේ අදහන වචනයට අනුව ජීවත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම මේ විඥාණයෙන් ගැලවෙනවා, සිතෙන් ගැලවෙනවා කියලා, සසරෙන් නිදහස් වෙනවා කියලා ප්‍රතිඥා දුල්පු ගමන්, ඒ මාර්ගයට ආපු ගමන් ඇවිල්ලා ටික දවසක් යද්දී අර සිත එයාගේ බලසේනාව ඉවෙනවා. අපි මාර්ගෙන් අයින් කරන්නේ. දැන් මාපිය කණ්ඩායමට දැනුනොත් එහෙම දැන් එයාගේ ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ කියලා එයා පරිම උපක්‍රම දානවා. එයාගේ සෙට් එක දාලා අනේ ඒ ඔක්කොම වහන්න බලනවා. එයාගේ සේනාව ඔක්කොම එම්මෙන් එවලා එයා බලනවා මේ ඒ පොලිස් පොදිරි කීයක් හරි දීලා එක්ක බලනවා ෂේප් කරන්න ඒ පොලිස් ඒ CID එක නැත්තම් එහෙම නැත්තම් එයාලා මරලා දාන්න බලනවා. මොකක් හරි කරන්න බලනවා. කළා එයා හොයාගෙන ඉන්න පාර වහන්න බලන්නේ. අන්න ඒ වගේ තමයි දැන් අපි
මේ ගේම් එකේදී මේ විඤ්ඤාණය නැමැති මායාකරුවා මහයාව ප්‍රත්‍යක්ෂ කරගන්න යද්දී එයා යාගේ සේනාව අපිට එවනවා ඉස්සරහට. ඩයාගේ සේනාව කවුද? පඩමාතේ කාමා. මොකද සේනාව අහල නැද්ද? පටමාතේ කාමා ဒုတိယාරති උත්තති තුතියං කුප්පිපාසාය. ඒ කියන්නේ දැන් මාරයා දැන් බුදුරජාණන් වහන්සේ අහලා නැද්ද බුදු වෙන්න කියලා සටනක් කරාගෙන අහලා නැද්ද? කාත්තිකද කරේ? දසමාර සේනාගේ මාරයද දස බිම්බරක් මාර සෙනක සමග සටන් කළා කියනවා. දස බිම්බරක් කියන්නේ පොළොව වගේ දහ ගුණයක් බැර ඇති සේනාවක් සමග තමයි උන්වහන්සේ සටන් කළේ. උන්වහන්සේ යුද්ධ කරා කියනවා. එතකොට දස බිම්බර මානසිනක කියන්නේ පළවෙනි එක තමයි පටමාතේ කාම. මිනිසුන්ගේ සිත තුළ පවතින කාම ආශාව එක සේනාවක්. දෙවෙනි සේනාව තමයි අරතිය. අරතිය කියලා කියන්නේ අධිකුසලයට අකමැත්ත. එන්නෙන්න මේ උසස් කුසල් වඩන්න තියෙන සිතේ මැලි ගතිය. ඊළඟට සාපිපාසගෙන ආහාර බීම කෑම බීම වලට තියෙන ලොල් ගතිය. ඊළඟට කියනවා තෘෂ්ණා කාමයේ තණ්හාවයි කියන්නේ දෙකක්. මාරයාගේ එක සේනාවක් කාමය අනිත් එක තණ්හා. එතන තණ්හාව කියලා එතන පෙන්වන්නේ මාර සේනාවේ පරේෂණ තෘෂ්ණාව. දැන් අපිට දැන් කොච්චර කළත් මේ තව ඊළඟට මොකද්ද කරන්න ඕන ඊළඟට මොකද්ද කරන්න කියලා හොයන කෙලවරක් නැතිව වර්තමානේ පිළිගන්නේ නැතුව ඊළඟට තව කියලා මේ හොයන ආසාව තියෙන්නේ. ඒක නතර වෙන්නේ අහලා මේ තව ඩේටා එකතු කරන්න ආසයි. තව ක්‍රම හොයන්න ආසයි. වර්තමානයේ තුල නතර වෙන්නේ නැතුව මේක කෙලක ඒක තෘෂ්ණාවක්. ඒකට කියනවා පරේෂණ තෘෂ්ණාව කියලා. අර එක තැනකින් බහින්නේ නැහැ මාර්ගයට බැහැලා ඒක තුල ඇතුළ නිශ්චිත නතර වෙන්න දෙන්නේ නැතුව තව ක්‍රම වලට ආසාවක් තියෙනවා. මේ නිකන් ඉන්න එක කිව්වට හරියන්නේ නැහැ. නිකන් හිටපන් කිව්වට ඒක මාර්ගය නෙමෙයි වගේ. මාර්යාගේ සේනාව තමයි මාර්යාගේ තෘෂ්ණාවනේ. අර තෘෂ්ණාව තියෙනනේ මාර්යාගේ. ඌ ඇවිල්ලා ගේම් ගහපු ගමන් අහු වෙනවා තණ්හාවට. ඊළඟට බය. අපේ තියෙනවා මේ මාර්ගය ඇදි නිකන් හරි පුදුම මාර්ගේ වඩාගෙන යද්දි එක තැනකදී පුදුම බයක් එනවා තමන් නැති වෙයි කියලා. ඊයෙන් අපි ආත්මේ නිකන් සරුංගලේ නූල කඩලා යන්න දෙන්නේ නැතුව සරුංගලේ ඊයෙන් හුලං ගන්න තද කරන් අල්ලන් ඉන්නවා වගේ අපි අපේ ආත්මේ දැඩි කොට අල්ලගෙන ඉන්නවා ජීවිතාශා. බය කැමනවත් වෙයි එකට හෙලවෙයි කියලා. ඒක නේද භාවනා කරද්දී කය දැනෙන්නේ නැතිවදී වතුර බොන්නේ කට්ටිය. බය වෙලා ඇස්සල්ලා කැලි සෙට් එක තියනවාද කියලා බලන්නේ. ඒ බය එනවා ඒක මයික මාරයක එක සේනාවක් ඒක. මාර සේනාව. බය තෘෂ්ණාව ඊට පස්සේ තීන මිද්දේ. තීන මිද්දේ මාරයගේ ඊළඟ සේනාව. ඊට පස්සේ බය සැකය. සැකයත් මාර්ගයක සේනාවක්. විචිකිච්ඡාව එකේ ඉන්නේ ප්‍රඥාව වගේ. ඒකයි වැඩි. අපිට සුවම සැක කරනවා අපි ගුරුවරයා ඒවා. ඒකයි මම කිව්වේ මේක ශ්‍රද්ධාවෙන් අරද්ද සාකච්ඡාවෙන් භක්තියෙන් යන්න ඕන කියන එක. නැත්තම් මාර්ගය ඇවිල්ලා ඔබට සැකය අතුල් කරවලා ඔබ අවුට් යවනවා. ඊට පස්සේ මොකෙන් ගුණ මකු ගති. ගුණයක් මකනවා. ඊට පස්සේ ලාභ සත්කාර වලට කැමැත් ඇති වෙනවා. ඊට පස්සේ අනිත් අය පහත් කරලා තමන් උසස් කරලා කතා කරනවා. අතුක්කාසන පරවස. ඔන්න ඔය ටික තමයි දසමාර සේනාව කියලා කියන්නේ. එතකොට අපි ප්‍රතිඥා දෙනවානේ. මම අද ඉඳන් පළමුවද දෙවනුවද තෙවනුවද තෙරුවන් සරණනවා. ජීවිත පූජාවෙන් මේ බුද්ධ වචනය තමා යටත් වෙනවා, අනුගත වෙනවා, පිළිගන්නවා. ප්‍රතිඥා දීලා මේ මාර්ගයේ අඩුව ගමන් අන්න අර මාපිය කණ්ඩායමට නායකයට දැනෙනවා වගේ විඥානම දැනෙනවා. මොකද මං අහනවා එතකොට දැන් දසමාර සේනාව කිය කොහෙද තියෙන්නේ? කාමයේ අරතිය සාපිපාසාව බය තීන මිද්දේ උද්දච්ච මේ විචිකිච්ඡාව සැකේ විචිකිච්ඡාව ගුණමකු බව තමන් උසස් කොට අනිත්‍යය පහත් කිරීම බොරුවෙන් හරි ප්‍රසිද්ධ වෙන්න කැමති බව අනුන්ගේ ගුණ මකන ගතිය මේටි කොහෙද තියෙන්නේ? සිතේ නම් මාරය කියන්නේ කාටද? මාරයනු සිතයි.
ඒකයි මම ඔබට කිව්වේ ඒ විඥානයේ මායාවල් ළඟදී සිතේ මාර සේනාව සටන් කරනවා. යුද්ධ ප්‍රතිවිරුද්ධව සටනක් කරනවා. ඒකට ඒක ජය ගන්න වෙනවා අපි ඔක්කොටම. ඒක ජය ගන්න නැතුව මේ පාත්තක යන්න බෑ. ඉතින් එතකොට ඒ නිසා අපි ඔක්කොටම මේ ඒ මායයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මායාවේ සේනාවට වැඩේ තියෙන ප්‍රතිඥාව දීපු ගමන් අර සේනාව එක එක එවනවා. කාමය කාමය කියලා කියන්නේ කාමය වන්න ගන්නවා. කාමය කියලා කියන්නේ අපේ මතක වලට බැඳීම. අපි අපේ මතකයන් බැඳෙනවා හිත. ඊට පස්සේ අපි ලොකු අපි කියන්නේ ලොකු කතන්දරනවා. ආ ප්‍රශ්නයක් නැහැ මේ බැඳීම් එක්ක ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කියලා අපි ලොකු ලොරි ටෝක් දෙනවා කියන්නේ අපි. අපි ඒ වගේ ඊට පස්සේ මොකද අපිට තේරෙන්නේ අපි හිතනවා එහෙම පුළුවන් කියලා. ඒ ගියපු අය දන්නවා මාරයාත් එක්ක නිවනක් යන්න බැරි බව. මාරයාගේ සේනාවත් ළඟ තියාගෙන මාරයාගේ සේනාව ළඟ තියාගෙන නිවන් දකින්නවා කියන්නේ ආයෙනි අර කයිවාරු ගහනවා විතරයි. අපි ගා ලොකු කතන්දර කිව්වට ප්‍රැක්ටිකල් පාත් එකේදී කාමයට පරණ මතකයන් තියෙන බැඳණයත් එක්ක බැඳීම් ගොඩකින් යුත් මනුස්සෙක්ට ඒක ඉවර කරන්න බෑ මාර්ගය. ඒත් එයා හිතනවා එයාගේ වයිෆුයි එයාගේ මහත්තයයි එයාගේ ළමයිනුත් එක්ක ඒ බැඳීමත් එක්ක එයාට අවසානේ දක්වා යන්න පුළුවන් කියලා. අවසානේ දක්වා යන්න බෑ. යන්න බැරි එයා හිතාගෙන ඉන්න මොකද එයා අරකට තාම යටත් නිසා. කෙනෙක් මාවකට කියන්නේ නිර්වාණ මාර්ගයට මම එනවා කියලා ප්‍රතිඥා දුන්නොත් එයා එයාගේ පෞරුෂය එයාගේ වටපිටාව එයාගේ සියල්ල එයා විනාශ කරගන්න ඕනේ. ඒ මිකන් ඔයයි මහයි දෙන්නම කියලා නිවන් දකින්න බෑ. එයා තනි ගමනක් තියෙන්නේ. ඒකෝචරේ කග්ග විසාන කබ්බ තනි අඟක් ඇති කඟවේණෙක් වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ මං කියන්නේ දැන් මේ කාලේ හිට ඉන්න මහරෙන්ද කියන එක නෙමෙයි. ඒත් මට දැනෙන දේ මට හිතෙන දේ තේරෙන දේ තමයි ඒක දෙවැන්නෙක් එක්ක යන්න බෑ. ඒ ගමන හරි වෙනස් ගමන. ඒක මේ බැඳීම් ජාලයක් එක්ක යන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඕන ෂේප් එකේ අපිට ඕන නිකන් ඒකේ සමහර අය අහන්නේ මේ හාඳුනේ නිවන් දැක්කහම gedera ඉන්න බෑයිද සෝවාන් වුණාම මේ ගී gedera ඉන්න කියන්නේ අපිට නිවනට වඩා ඕනේ අර පවුල රැකගෙන ඉන්න. ඒ නිවන මේ නිවන් දැක්කහම ගිහි ජීවිතේ ඉන්න බෑයිද කියලා අහන්නේ මේ ගිහි ජීවිතය කියන එක හරි ලොකු දෙයක් අපිට. මේ අපිට ඒක නැති වුණොත් නිවනත් වැඩක් නෑ වගේ හරියට. ඒ ඒ කල්ලන් ඉනදී අපිට තේරෙන්නේ නැහැ මොනවද මේ අතර ගන්න බැරි වෙලා තියෙන්නේ මට. මම මේ දඟලන්නේ බය වෙලා තියෙන මේ පරණ මතක ටික. කාම ආශාව කියන්නේ සිතේ පරණ ඩේටාවට් පද්ධතියේ තියෙන බැඳීම. නැසොල් පුද්ගලයට බැඳිලා නැහැනේ කවදා පුද්ගලයෝ ඇත්තෙත් නැහැනේ. තියෙන්නේ කාමය කියලා පරණ ඩේටාවල්ට දත්ත පද්ධතියේ තියෙන බැඳීම. ඒකෙන් ගැලවෙන්න බැරි කම තියෙන්නේ. වෙන මොකක්වත් දෙයක් නැහැ. ඉතින් එතකොට අපි ට්‍රයි එකක් දෙනවා. අපි හිතනවා අර ඔක්කොමත් එක පුළුවන් කියන කතාව වගේ හිතාගෙන ඉන්නවා. ඒ මොකද අපි තාම මාර්ගය ගැන ඇහුවට අපි ලෑස්තිනේ අපේ ඇතුලේ මාරය අත්හැරලා ගන්න. අපි උට යටත් වෙනවා. අපි ඕගේන එක පිළිගන්නවා. එතකොට අපි හිතනවා නෑ එහෙම බෑනේ. ඒකේ බලන්න මුලින්ම කට්ටිය ගොඩාක් තද්දට මේ මාර්ගයට එනවා. මේක කරනවා කියලා. හැබැයි ඇවිල්ලා ටික දවසක් යද්දි ආයෙත් එයාගේ තියෙන කාම ආශාවල් පස්සේ ආයෙ දුවන්න ගන්නවා. ආයෙ ටික දවසක් යද්දී එයා දන්නේම නැතුව එයාට ඔය ලොකු දේවල් අපිට ඕනේ නැහැ, භාවනා ඕනේ නැහැ, වෙන්ද වගේ සාමාන්‍ය විදිහට සින්දුවක් අහලා චිත්තපටියක් බලලෙමු කියලා ආයෙ එනවා එතෙන්ට. ඊට පස්සේ ආයෙ කාමයට දුවනවා. ආයෙ අර තියෙට වැටෙනවා. ආයෙ ගිහිල්ලා මේ ඔය කෑම බීම ඔස්සේ ඒව හොයන්න දුවනවා. ඊට පස්සේ ආයෙ එයාගේ මාන්නකාරකම එනවා. ආයෙ අර උද්දච්ච ගතිය එනවා. ආයෙත් ඔය කිව්වට ඔක පුළුවන් ද දන්නේ නැහැ. ඔය කට්ටිය දිව්වට නිවන් දකින්න මේ කාර කියලා සැක එනවා. සැක ඇවිල්ලා මාන්නක්කාරක වෙලා ඇවිල්ලා හරියට ආයෙත් එයා ට්‍රැක් පයින්නවා. ට්‍රැක් පයින්නවා. මොකද එයාට තේරෙන්නේ අර ඔබ ප්‍රතිඥා දීපු ගමන් ඒක අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එයාගේ සේනාව ඔබට එවනවා. ඉතින් අපි කොච්චර ගියත් ආයෙත් බිමටම වැටෙනවා. ඒකයි නිර්වාණ මාර්ගයේ ලේසි නැත්තේ යන්නේ. ඒක ලෞකික මාර්ගය වගේ නෙමෙයි. අපි ප්‍රතිඥා දිලා අඩියක් තියද්දි අරහෙන් 10 10ක් එවනවා ගහන්න අපිට.
දස පැත්තකින් ගහනවා ඇවිල්ලා. ඉතින් ඒකනේ කියන්නේ දැන් ඒක ඒ යුද්ධේ දිනන්න මහා වීරයෙක් වෙන්න ඕන. ඒකනේ කියන්නේ දැන් බුදුජානක වහන්සේට. ඒ කියන්නේ දැන් බලන්නකො කවදාකවත් යුද්ධයක් දිනපු කෙනෙක්ට කවුරුත් උදේහස වඳින්නේ නැහැ නේ මල් තියලා. භෞතික ලෝක යුද්ධ හැබැයි හැබැයි කෙලෙස් යුද්ධ කර මාරයත් එක්ක යුද්ධ කළ දිනපු හැමෝටම මිනිස්සු අවුරුදු දහස් ගාණක් වඳිනවා. ඉතින් ඇත්තටම මාරය එක්ක සිත යුද්ධ කළා කියන්නේ තමන්ගේ සිත සමග යුද්ධ කරපු අය. සිතෙන් යුද්ධ කළා සිත ජයගත්ත කෙනා. එයා මහා මුනිවරයෙක්. එයා තමයි ලොකුම සංග්‍රාමය කළේ ජීවිතේ. එයාට හැමෝම වන්දනා කරනවා, ගරු කරනවා. මොකද ඒක ලේසි නැති නිසා. ඒක ප්‍රතිඥා දීපු තරම්ම ලේසි නෑ. අපි කිව්ව පමණින්ම අපි අර දැරි කිව්වට අර ටිකෙන් අපිව ආය යට කරනවා. කාමයෙන්, අරතියෙන්, සපිපාසාවෙන්, බයෙන්, සැකෙන්, තීන මිද්දෙන් මේ මාර්ගයේ තීන කම්මැලිකමෙන් ඇවිල්ලා මාන්නේ, උද්දච්චයෙන්, ලාභ සත්කාරවලින්, ප්‍රසිද්ධියෙන් ඔය ඔක්කොම ඇවිල්ලා ආය අපි පාත් එක වහනවා. අපි ඒ තැන මාර්ගය හිර කරනවා. ඒ ප්‍රසිද්ධිය නිසා, කීර්තිය නිසා, භෞතික දේ තියෙන ආයල්ම ඇති වෙලා. ඉතින් එතකොට මේක දැනගත්ත කෙනෙක් එයා කොයි වෙලාවකවත් මේ මාර්ගය අහපු දවසේ ඉඳලා ආයේ කිසිම විදිහට එයාගේ ලෞකික පෞරුෂය, ලෞකික අනන්‍යතාවයක්, බැඳීමක් නඩත්තු කරන්න යන්නේ නැහැ. ජීවත් වෙනවා, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හඳුනන ඕන කෙනෙක් ජීවත් වෙන්න. කොයි වෙලාවකවත් ඒක පවත්වන්න ආය යන්නේ නැහැ. පවත්වන්න ගියොත් එයා කපටිකමක් කරනවා. එයා නිර්වාණ මාර්ගයයි ලෞකික මාර්ගයයි දෙකෙන් දෙන්නමත් බුදුහාර එකයි නිකන් මාර්ගය එකයි දෙන්නම එක නිකන් යටින් ගාම යොසුන් ගහගෙන ඉන්න යනවා. එහෙම බෑ. බුදුහාර එක නම් බුදුහාර, මාර්ගය එක නම් මාර්ගය. දෙන්න එකම ෂේප් වෙන්න යනවා කපටි. එතකොට උන්ට දෙපැත්තට නැදිලා ගිල්ල අවුල්ලා යනවා ජීවිතේ. ඒකින්ද දැන් මම භාවනාවට ආවම මට කිව්වේ පළවෙනි කාරණේ තමයි ගුරුවරයා මේ ශාසනය අල්ලනවා නම් දෝතිම අල්ලහන් කිව්වා. මේක නිකන් මේක මේ වොට්ට සුවහර 10 කරන්ට් එකක් කිව්වා. ඔත වැද උප වලරදියට ඇල්ලුවොත් ඕක මොකද කෑරි හොයාගන්න නැති වෙයි කිව්වා. ඔබ වැරදි විදියට මේක පාවිච්චි කරනවා. ඒකයි මං කිව්වේ මාරයයි බුදුමාරයි දෙන්න එක නිකන් දෙපැ දෙකේම කකුල් දෙක තියාගෙන යන්න බෑ. බෝට්ටු දෙකේ කකුල් දෙක දෙපැතර දාන් ගියොත් එහෙම තරි ගහිලා වැටෙනවනේ, පොදුන මැරලා යනවනේ. තනි බෝට්ටුවට බහින්ද වෙනවා. තනි බෝට්ටුවේමයි මාර්ගේ තියෙන්නේ. නැත්තම් ඇත්තට මං කියන්නේ නැත වැඩක් නේ. කියන්නේ මං කියන්නේ අර මේ ලව් බර්ඩ්ස් ලයින් එකේ ලව් බර්ඩ්ස් කුරුල්ලෝ ඉන්නේ. ආන් උන් දිහා බලන්නකො. ආන් උන් වගේ වෙන්න ලව් බර්ඩ්ස් කුරුල්ලෙක් වගේ වෙන්න ඕනේ. ලව් බර්ඩ්ස් කුරුල්ලෝ එක්කෙනෙක්ගේ ජීවිතේ ප්‍රේම කරන්නේ. අනිත් කුරුල්ලා මැනරස ආ ජීවිතේ තනිකඩ වෙන්නේ. අය බඳින්නේ. අයලා යාළු වෙන්නේ හදල නැද්ද අර පොඩි ලව් බර්ඩ්ස් කියලා කුරුල්ලෝ ජීවිතේ දෙකල් දිනන. ලව් බර්ඩ්ස් බලන්නකො. ඒ කුරුල්ල එක්කනේ තනි ප්‍රේමයක් විතරයි මුළු ජීවිතේම ගා. එක්කෙනෙක්ට ප්‍රේම කරනවා. එයා වෙනුවෙන් මරණය දක්වාම එයා වෙනුවෙන් ජීවත් වෙනවා. තනි තනි හිතක ප්‍රේමයක් තියෙන තනි හිතක් තියෙන්නේ. ආයි ඊට පස්සේ දැන් පා දැන් නම් ඉතින් යා අවුරුද්දක් දෙකක් මැරලා තව කෙනෙක් හොයාගමු කියලා ගන්නෑ. එහෙ ලව් බර්ඩ්ස් ලගේ ගනේ. ඒ කුරුල්ල හරිය මොකයි ඒක ලව් බර්ඩ්ස් කියලා කියන්නේ. ඒ කුරුල්ල జాතිය මහා මුතු කුරුල්ල జాතිය. එහෙනම් කියන්නේ අන්නේ වගේ කුරුල්ල වගේ වෙන්න ඕනේ. ආයි බැස්සා ආයි එච්චර ඉතින් එහා ආයි බැඳීමක් අත මොකක්වත් එපා. මේ තීරණය ගත තනි හදවතින් මාර්ගයට බැස්සා. ආයි මොනම ආවත් කිසි දෙයකට යට කරන්න බෑ. අර ලව් බර්ඩ්ස් ලකුරුල් වගේ කෙනාටයි ප්‍රේම කරන්නේ. ආයේ කවුරු කොමාවත් සි සම්බන්ධයක් කරන්නේ. එයාට ප්‍රේම කළා, එයා වෙනුවෙන් මරුණා, එච්චරයි. තනි හිතක් තියෙන්නේ. ආන්ගේ වගේ අර කෙනෙක් ඒ මාර පරාජය කරන්න නම් තනි හිතකින් මේක යන්න ඕනේ. පාත් එකේ හිත ගොඩාක් දැඩි වෙන්න ඕනේ. හිත නිකන් පිටට පොඩි ළමයෙක් වගේ hina වෙලා වගේ වුණාට යාව ඒ යෝගාචරයේ ළඟට ඇවිල්ලා අල්ලන්න ගියොත් එයාගේ ගිනි පිට වෙන්න තරම් ඇතුළ ශක්තිමත් තරද නෑ. ඒක කල්ලු ගලකට වඩා හයියයි. එයාගේ ඇතුළ ගින්දර ඇල්ලුවොත් පිට වෙන්නේ ගින්දර. හැබැයි පිට බැලුවාම හරි සුකෝමලයි. හරි හරිලා හරි පොඩි එකෙක් වගේ. හරි සෞන්දර්යාත්මක. හැබැයි ඒ වුණාට එයාගේ ඇතුළ එහෙම නෑ. ඇතුළ යක්ෂයෙක් ඉන්නේ. අල්ලන්න යන එකාට ගින්ද මාරයට මහරයට ඔල්ලන්න බෑ. අංගෙද්දි ගින්දර පිට කරවන්න. ආන් ඒ වගේ වෙන්න ඕනේ. ඒකනේ පිටට මුරුදු වුණාට අතුලාන්ති දැඩි වෙන්න ඕනේ ගොඩක්. පිටට හැබැයි ඉතින් ඇත්තටම මේ යෝගාචරයේ කියන කෙනාගේ අතුල හරි දැඩියා. එයා බොළඳ නැහැ. ඒ වුණාට එයා ඒ දැඩි ස්වභාවයෙන් ජීවත් වුණොත් වැරදි.
හැම වෙලේම යා දැඩි ස්වභාවයක් තියාගෙන මෘදු ස්වභාවයක මිනිස්සු අතර ජීවත් වෙන මිනිස්සු දෙනවා මෙයාත් හරි බොළඳ පොඩි එකෙක් වගේ ඇති කියලා. ඒත් ලං වෙලා බලුවම තේනවා කිසි එක්කෙනෙක්ට අල්ලන්න බෑ. ඉතරම්ම අය. ඒ වගේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ ඒ මෘදු ගතිය සහ දැඩි බව ඒ දෙක මේ හොඳට හැදිලා දෙන්න ඕනේ. එළියට මෘදු වෙන්නත් ඕනේ, අතුලාන්තෙ දැඩි වෙන්නත් ඕනේ. ඒ එතකොට ඒ වුණාට පස්සේ අර කිසිම එකකට යාව කාමයටවත් අරදියටවත් ඒ කිසි දෙයකට යාව හොලවන්න බෑ තුල යාගේ. යාව සොලවන්න එද මාරයට බෑ. කොච්චර සේනාව එව්වත් නොසැල්වී ඉන්නවා. කොච්චර සේනාව එව්වත් අහපෝ ලෞකික වෙන්නේ නෑ. යාව කාලෙන් කාලට මාර්ගෙන් වටන්න බෑ. නැත්තම් බලන්නකෝ සමහර අය කාලය මාර්ගේ බැහැලා ඉන්නවා. ටික දවසෙ ඔක්කොම උලම් බැස්ස වගේ ඉවරයි. මොකක්වත් ඉවරයි. අර කාම ආශාව ඇවිල්ලා වහනවා. අරතිය ඇවිල්ලා, අරතිය කියලා කියන්නේ අර අර අධි කුසලයට යන ගතිය ලොක් කරනවා. දැන් අපි තුමු දැන් අධි අරතිය කියලා කියන්නේ දැන් කෙනෙක් සිල්ලා කියනවා. අපි කියනවා සිල්ලා කියන එක හොඳයි, භාවනා කරමු කියලා තියාගෙන. හරි, ඉතින් අපි පව් කරන්නේ නැහැ නේ. ඔය රිට්‍රීට් වලට ආවේ නැතුවට අපි පව් කරන්නේ කියලා අර අධි කුසලයේ පස්සට දානවා. හරි, පව් කරන්නේ නැහැ කියලා. ඒක හරි, පව් කරන්නේ නැති එක හොඳයි නේ, කුසලයක් නේ ඒක. ඒක පිනක්. හැබැයි ඊට වඩා හොඳ දෙයක් තව තියෙනවානේ. එතකොට අපි ඥානවන්ත මනුස්සයා කියන්නේ හොඳයි වඩා හොඳයි දිදී යා දක්ෂ වෙන්න ඕනේ. හොඳින් වඩා හොඳ කියන එකට තෝරගන්න. ඒකට තෝරගන්න තේරෙන්නේ නැත්නම් හොඳ මල්ලන් ඉන්නවනම්. එතකොට යා මැට්ටේ. එතකොට යා මැට්ටේ. එතකොට යා මොඩේ කියා ඒ හොඳයි වඩා හොඳයි දිදී වඩා හොඳ තෝරන්න දන්නේ කියන්නේ. අරක මල්ලන් ඉන්නවා කියන්නේ. සීලය කියන්නේ හොඳයි, භාවනාව වඩා හොඳයි. ඉතින් යා එතකොට කරන්න ඕනේ අහපෝ සීලේ නැති කරගන්න එක නෙමෙයි, වඩා හොඳ පැත්තට යනවා. වඩා හොඳ දේ ලාං ඒකද. හැබැයි අරතිය කියන්නේ වඩා හොඳ දෙයට යන්න දෙන්නේ. ඉන්න තැන හෝ එතනින් පල්ලෙහාට තමයි. පල්ලෙහා අකුසලයට අදිනවා මිසක් උඩ පැත්තට යන්න දෙන්නේ නැති ගතියක් එන ඇතුළේ. ආවත් අපිට ඒක පන්නේ හිතෙන්නේ නැහැ ඒකට. හිත නිකන් ඒකෙන් දවස් අධ්‍යයක් කරනවා, ඉතින් එහෙම ඉවර කරලා දානවා. වැදගෙන යන්නේ නැහැ අධි කුසලයට. ඒ කියන්නේ ප්‍රතිඵල එනකම් මේක වැඩිගෙන වැඩිගෙන යන්නේ නැහැ. ඉතින් එතකොට අපි කියන යාගේ ඇතුලේ දැන් මාරය ක්‍රියාත්මක වෙන්න ආරගෙන. අරතිය කියන සේනාව දැන් යාගේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක. එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට ඒක ජය ගන්න හයියකුත් නැහැ. බොළඳයිනේ. ඉතින් ඒකට යට වෙලා ඒ කියන දේ අහගෙන, මාරයාගේ සිත කියන දේ අහගෙන, මාරයා කියන දේ අහගෙන ඒකේ ඉන්නවා. ඉතින් එතකොට ඒකයි මම ඔබට කිව්වේ. යා කොයි ඒ මේ මාර්ගය අනකේට යකෙක් වගේ වෙන්න ඕනේ. මාර්යා කොච්චර කිව්වත් ඔබ මේක නොකරපං කියලා හිත කොච්චර වෙලා කිව්වත් මට තේරෙනවා නම් වඩා හොඳ මේක කියලා හිත ඔච්චර පාගුවත් මම වඩා හොඳ දේ කරන්නේ. සිත කොච්චර වාඩි වෙන්න බගත පරියන් කරන්න එපා කිව්වත් සක්මන් එපා කිව්වත් මම තේරුම් ගන්නවා සාපේක්ෂව බලුවාම අත අරකට වඩා මේක අධි කුසලයක්. එතකොට මම සිත කියන එක කරන්නේ මට ඕන දේ මං හිතලව කරගන්න ඕන දෙයක් කරගෙන මම වාඩි වෙනවා කියලා. අන්න ඒ වගේ අර සිතට යටන වෙන ගතියක් පුදුම හයියක් තියෙන්න ඕනේ. නැත්තම් අපි මුළු ජීවිතේම අර සිත මාර සේනාවිල අර 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 ඒ බැඳියන් කියම ඒ බැඳුනා, මෙයාව බැඳහන් කියම මෙයාව බැඳා, අරක හොයාගනි කියම ඒ ගිහිල්ලා අන්තිමට අමාරු වෙන වැටුනේ. ඔය ඔක්කොම බැඳින් අසල ගිහිල්ලා අපි නිවන් දැක්කද නෑනේ. හිත හිත කිව්ව බැඳින් කාමයේ ඔස්සේ ගිහිල්ලා අන්තිමට අපි හෙම්බත් වීම විතරනේ ජීවිතේ. ලැබුණ මොකක්වත් දෙයක් නැහැ හිතාගෙන හිටියට. ඒ වට ඒතකොට දැන් අර අර හයිය තියෙන කෙනා, අර හයිය තියෙන යෝගාචරය එයා එයා හිත තියෙන එක කරන්නේ. එයා බුද්ධ වචනේ විතරයි කරන්නේ. සිත කිව්වට ඒක කරන්නේ. එයාගේ ගුසාස්ත්‍රුන් වහන්සේ, එයාගේ ගුරුවරයාගේ වචනයට විතරයි එයා දන නමන්නේ. එයා වන්දනා කරන්නේ ඒ නිර්වාණ ධාතුවට විතරයි. ඒ නිර්වාණ මාර්ගයට විතරයි. කොහොමවත් එයා කාමයට බැලේක් වෙන්නේ නැහැ. කාමයට වන්දනා කරන්නේ නැහැ. කාමයට දාසෙක් වෙන්නේ නැහැ. එයා දාසකම් කරන්නේ, වන්දනා කරන්නේ, බැල මෙහෙවර කරන්නේ නිර්වාණ ධාතුවට විතරයි. ඒ වගේම ඒ මාර්ගයට විතරයි. ඒ ඇරෙන්න අනිත් කිසිම දෙයක් එයාට සක්විති රජකම දුන්නත් අර උදේ ගහන කෙළ පිටත්තරවත් එයා වටිනාකමක් දෙන්නේ. අන්න ඒක තියෙන්න ඕනේ ඇතුලේ. දැන් ඔබට කිව්වොත් ඔය මම මේ රිට්ටි ටයි අයින් කරන්න ඔය සක්විති රජකෙමදී වුණත් ඒක තුග්ගාල කෙල ගහන්න පුළුවන් නම් ආන් ඒ මට්ටමකට මේ පාත් එක යද්දි
හැදිලා තියෙන. කියන්නේ එකම රජකම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. එයාට අරතරන් වටින්නේ නැහැ ලෝකෝත්තරයාගේ විමුක්තිය තරම් වෙන කිසිම දෙයක් ජීවිතේ අනිත් ඔක්කොම පල්ලෙයා. ඊට පල්ලෙයා දාලා තියෙන්නේ. කාමයේ යාගේ බැඳීම් මේ සියල්ල එයාට මාර්ගයේ විතරයි විමුක්තිය අරෙන්න වෙන කිසිම දෙයක් ගැන අදහසක් නැහැ. පළමුවද දෙවනුවද තෙවනුවද හිත දැඩි කරලා තියෙන්නේ නිර්වාණ ධාතුව විතරයි. එදිරින් මෙහා මොනම ලෞකික සම්පත් ලැබුණත් මොන ප්‍රසිද්ධියක් ලැබුණත් කවුරු වන්දනා කළත් එයාට අපි කියන්නේ කෙල ටිකක් ගහන තරමක් වටින්නේ නැහැ. එයාව ඔක්කොම ඇවිල්ලා අභිෂේක කරනවා. පූජා සත්කාර කරනවා. ඒත් එයා ඒ කිසිම දෙයකට වන්දනා කරන්නේ නැහැ. එයාට කොච්චර මුදා දුන්නා කොච්චර ගරුගම් බයර දුන්නත් එයාට ඒව නිකන් තම දෙවිතුක වටින්නේ නැහැ. එයාට කොච්චර නිඳා කළත් කොච්චර අපහාස කළත් මොනවා කළත් ඒ කිසිම දෙයක වටිනාකමක් එයාට නැහැ. එයාට අර නිර්වාණ ධාතු දිහා බලන් යනවා විතරයි. මේ පැත්තේ වන්දනා කරනවා, මේ පැත්තේ හොඳ කියනවා, අනිත් පැත්තෙන් නිඳා කරනවා. ওই දෙකටම යාට එකයි. මේ මේ නිඳාවත් එකයි. යාට මේ ප්‍රශංසා අතේ මොකද මේ එකක්වත් නෙමෙයි යාගේ ගමන. ඒ කියන්නේ බුදුහාඳුර කියනවනේ උන්වහන්සේට දුෂ්කර ක්‍රියා කරන කාලේ කොල්ලෝ ඇවිල්ලා උන්වහන්සේට කෝටුලින් නහයට අයින්වලු. ඒක කරන්දි දාලා වැටලා ඉන්නවනේ. සමහර අය ඇවිල්ලා මුත්‍රා කරනවලු ශරීරයට. දැන් මිනිස්සෙට කරන්න පුළුවන් ලොකුම නිඳාව ශරීරයට මුත්‍රා කරන එකනේ. දැන් රාජසිංහ රජුරු අල්ලගත්තාම මිනිස්සු මුත්‍රා කළාලුනේ ශරීරයට. ඒකයි මිනිස්සෙක පහත් කරන්න තියෙන හොඳම විදි තමයි එයාගේ ශරීරයට මුත්‍රා කරනවා. ඉතින් කොල්ලු කෝට් වල සිද්ධාර්ථ බෝසතාගේ හරිය පරිසර සූත්‍රය තියෙනවා කියලා බලන්න. උන්වහන්සේගේ ශරීරයට මුත්‍රා කරනවා. මොකද මේ රජ පරම්පරාවෙන් ආපු රාජකීය කෙනෙක් කියලා රාජකීය කෙනෙක්ගේකට මුත්‍රා කරන කෙනෙක් කොච්චර ගෞරවයක්ද කියලා දැන් මුත්‍රා කරනවලු. උන්වහන්සේ කියනවා හරිය පරිසර සූත්‍රයේ මහණෙනි මට ඒ කාලේ මිනිස්සු තරුණ කොල්ලෝ කෙල්ලෝ කොල් කොල් ගැටව ඇවිල්ලා මට මුත්‍රා කරද්දි මට ඕන්නෙක්ට එක්ක බොන්න බයින්න අවශ්‍යතාවයක් තේරුණා. ඕන්නෙක් බැන ගන්නවත් වාද කරන්නවත් ඕන් ටිකට් එක කරන්න ඕන නැහැ. මොකද මට අවශ්‍යතාවය තිබි මේ මගේ ඇඟට මුත්‍රා කරන ඇයට කෑ ගහ ගන්න නෙමෙයි. මට ඕන තිබි බුද්ධත්වයේ කියන්නේ සොයා ගන්න සත්‍ය සොයා ගන්න විතරයි. ඒ නිසා මට ඒ කිසි දෙයක් කරන්න නැහැ. විශේෂයක් දැනුන්නේ කවුරු වෙල මුත්‍රා මගේ ඇඟට මුත්‍රා කරලා ගියා. මගේ අන්නේ වගේ සිත තියෙන්න ඕනේ මේ පාත්‍රික යන කෙනෙක් කොවිලාකවත් අර යාට මුත්‍රා කරන්න එන අයත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැහැ. මොකද එයාට වෙන වැඩක් තියෙනවා. මේ අර නිකන් නැත්තා වෙන්නේ අර නාකි බල්ලෙක් කොළඹ ගියා වගේ බල්ලෙක් කොළඹ ගිහ ඔය මොකද වටේ පිටේ බලන්නට බුරුබුරා යන්න ගියොත් එහෙම එයා උඩ බුරන උඩ ගමන යන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා මාර්ගයේ යන කෙනෙක් ඒ කිසි දෙයක් එයාට කරන වන්දනාවද අක්‍රෝෂයේද ඒ කිසි දෙයක් එයාට විශේෂ දෙයක් නෙවෙයි. එහෙත් ඒ මොකද එයා ඉන්නේ ඒ සීමාවල් තුල නෙමෙයි. එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. සක්විති රජකම දුන්නත් ඔටුන්න පළඳුවත් එකයි. කෙල ගහලා මුත්‍රා කරලා ගියත් එකයි. ඒ දෙකම එයාට එකයි. ඒ දෙකම එයාට වටින්නේ නැහැ. මොකද එයා වෙන ගමනක් යන්න ආපු කෙනෙක්. ආන් ඒ වගේ කිසිම ලාභ සත්කාරයකට කිසිම ප්‍රසිද්ධියකට කිසිම අපහාසයකට එයාගේ පොඩ්ඩක්වත් හිත ඔලෝ එයා වට ගන්න නැතුව ට්‍රැක් එකකින් පාත් එකකින් යන්නේ නැතුව එයා නිර්වාණය සොයන සත්‍යෝ සාගන යනවනම් අලි අපි ගන්නේ ඒගොල්ලගේ හිත දැඩි. එයාට වෙන මොන වුණත් තේරෙන්නේ නැහැ. බුදුහාර කියන්නේ හරියට යෝගාවචරයක් හරියට මේ යුද්ධයකට ගියපු ඇතෙක් වගේ වෙන්න කියලා. ඇතාට කොයි පැත්තෙන් හී ආව පහර ආව කියලා ඌ ප්‍රදා මරන්නම යන යුද්ධ ඉස්සරහ ඌ පසෙල දුවන්නේ නැහැ. බුදුහාර කියන්නේ යෝගාවචරයක් කියන්නේ ඇතෙක් වගේ කෙනෙක්. යුද්ධයට පං ඇතෙක් වගේ යුද්ධයට ගියපු යුද්ධයට ගියපු ඇතෙක් වගේ කොයි පැත්තෙන් හීපාර ආවත් එක්කෝ මැරෙයි අලියා නැත්තම් උම මරනවා ඔක්කො මරනවා. හැබැයි ඌ කොයිලාකත් හීපාර කාගෙන ඉස්සරහට යන්නේ. අර අර එක ස්වාමීන් වහන්සේනමක් උපමාවක් කියගෙන මට මතක නෑ උන්වහන්සේ නම. මේ සිවුරක් දාගෙන යනවා වනාන්තරයට. මං අහපො කෙලෙස් වනේ නසල මිසක් අහපො වෙන්නේ නෑ එළියට කැලේ. මේ සිවුරෙන් එළියට එන්නේ නෑ. මේක දාගත්ත මේ සන්නාය යුද්ධ කරනවා එක්කෝ මැරෙයි. ඒක ප්‍රශ්නේ සටන් බිමේදී මැරෙන්න පුළුවන්. හැබැයි අර සින්දුව තියෙන සතුරට ලයදී මොකද්ද අර සින්දුව තියෙන ලංකාවේ මොකද මිස මැරුණේ නෑ පැල්ලන්නේ ලේ පැල්ලන්නේ නෑ පිටපැත්තේ කියලා. ආයි දුවන්නේ නෑ මාරයා මෙහෙන් ගහද්දි දුවලා මැරෙන්නේ නෑ. ඉස්සර කෙලිම සටන් කරලා මැරෙන්නේ කෙලිම. ආයි බුදුහාරෝ එහෙමනේ වාදනේ චතුරාංග සමන්නාගත වීරිය කියන්නේ ඇටමස් වියලෙයි මැරිලා වැටෙයි. ඇටමස් වීලා යයි මෙතන හැම පුක්කම කරේ මේ කැඩිලා යයි. බුදු එක්ක බුදු වීමස නොකරෙමි. එක්ක බුදු වෙයි එක්ක මැරේ. ආයි ජීවිතය අතහැරලා බහින්න ගේමට.
ඇතිහැරිය ජීවිතේ උන්න වාඩිුණ එක්ක මරණය එක්ක ජීවිතේ එච්චරයි. මගේ අන්න වගේ ආන් ඒ ෆිට් එක ඕන මේ වැඩේදී. ආයේ මුඛකටවත් කාමයට දුවන්නේත් නැහැ, මොන හිඳාකට යන්නේත් නැහැ, මරණයටවත් මැරුණත් අතාරින්නේ නැහැ කියන ආන්ගේ දැඩි හිතක් තියෙන ඕන. මරාගෙන මැරෙන කොටින් ඉතින් ආන් ඒ වගේ පොඩරි අන්නේ මූඩ් එක තියෙන හයි. නැත්තම් නිකන් රාමක ටින් ටින් වුණොත් හරියන්නේ නැහැ. සාද්දා රාමක වෙලා අර එක හිතකොට මාරයා මේ මාර සේනාවේ වණ්ඩත් ඕනේ. සේනාවගේ ළමයි එවදිත් අපි බිම සේනාවේ වණ්ඩේ 10 ඕනේ නේ. ඒ 10 ත් තියෙන පොඩි ටිකක් ගෙනුවාම අපි අරගෙන වැඩින කට්ටියන්න බල්ල දුන. එතකොට ඉතින් මහා මාරයා අරගෙන රාමුගේ කියලා පොලොක් පොලොක් ගාලා hina වෙනවා. අනේ මූට මගේ සේනාවත් එවන්න ඕනේ මූ වගේ කිට ගහන්න කියලා. බට නෑ එකක් දෙකක් එවද්දි බිම නා gedera නා ඒකේ මාර්ගය යන්න පුළුවන්. අන්නේ වගේ මහර අසහාය හයියක් තියෙන නැස්සේ ඒ වගේ මාර නිකන් ආය මරාගෙන මැරෙන මූඩ් එක තියෙන නැස්සේ නැත්තම් නිකන් බෑ නිකන් අර කියන්නේ ගෑල් ළමෙක් වගේ වුණොත් හරියන්නේ. ඒ කියන්නේ නිකන් අර ගෑල් ළමෙක් කියන්නේ දැන් සමහර පිරිමිත් ඉන්නවා නිකන් කාන්තාන එක දිගින් ඉපදිලා වගේ. කියන්නේ සමහර බෑ කාන්තාව ඉන්න පිරිමි එක දිගින් ඉපදිලා. ආය උන් යනවා දුන්නාට පස්සේ විපස්සනාව ආයි මිකෝ ඉවර කරනවා තමයි ආය. ජීවිතේ වර පයින්නවා. සමහර පිරිමිත් ඉන්න ගෑ කාන්තාන එක දිගින් ඉපදිලා වගේ නිකන් බයයි චුරු චුරු ගේමට බයයි. අර ඒ ෆිට් එක ඕනේ විපස්සනාවේදී මට නම් තේරෙන්නේ අර අර සමහර කොල්ලෝ එහෙම ඉන්නේ අර නිකන් හරි මචං මැරුණොත් මැරමු ඕන එකක් කියලා බහින්න ආන් ඒ වගේ. නිකන් ආයේ පස්සට යුද්ධෙට ගිහිල්ලා හැරිලා දුවන්නේ. එක්කෝ මැරෙමු අපි අපි එක්කෝ බහිමු යුද්ධෙට එකට මැරෙමු. එකට දැන් දි නැත්තම් දිනමු. දිනනවා. දිනන්න යනවා බය නැහැ. හැබැයි එක් එක්කවත් මම කියයි ජීවිතේ දිහාලා යන්නේ පස්ස ඇරිලා අරෙන් දඩබඩ ගාලා වැඩිගෙන වැඩිගෙන දුවන්නේ හැරිලා. ඒ දුවන සෙට් එකක් නම් ඉන්නේ වැඩක් නැහැ. ඉතින් නම් බොරු කාර්ය. නම් බොරු කාර්ය ටිකක් විතරයි එකතු වෙලා ඉන්නේ. අර වගේ මාර්යා සේනාවේ යපු ගමන් ඔක්කොම ගෙදර. එහෙම හරියන්නේ නැහැ නිකන්. ඒ අර ඇස්සේ ඒ ගතිය තියෙන්න ඕනේ. අර මරාගෙන මැරෙනවා වගේ. මරාගෙන මැරුණා වුණත් අපි අතාරින්නේ නැහැ කියලා සමහර අය ඒ ඇගේ මොරාල් එක තියෙන්න ඕනේ ඇස්සේ. වයස ප්‍රශ්නයක් නැහැ මොරාල් එක තියෙනවා. අවුරුදු වයස ප්‍රශ්නයක් නැහැ අවුරුදු 80ක් ගියත් ඒ මොරාල් එක ඇගේ තියෙනවා නම් ඒ අර ඒ ෆීඩ් ගතිය. අර ජීවීපී මූඩ් එක වගේ ටිකක් ඒක නම් අරදී ඒක ටිකක් අර දේශාංග දෙකක් නේ ඒ අර අර අස්සේ තියෙනවා ඒ ඒ ඒ මට තේරෙන්නේ විපස්සනා වගේ එක සෙට් වෙන්නෙත් ඒ වගේ හරි තමයි. නැත්තම් නිකන් අර සමත භාවනා වගේ කරන කෙනෙක් නැතිව ශාන්ත දාන්ත දෙලා යනවා අර අරක නිකන් ආයේ ධම්මජෝහර කියන්නේ නිකන් නටන කකුල ගිජි කපන වගේ වැඩක් කෙනෙක් නැතර තියෙන විපස්සනානේ. ආයෙ නතර වෙලා නැහැ මෙන්න ගේම යද්දී මාරයා ගේම ගහන තරයි මාරයාගෙන් ගැලවෙන්නේ. ආයෙ පැනලා දුවන්නේ සමතේ වගේ බයෙන් දුවලා වෙන අරමුණක ඉන්නේ නැහැ. අර නැතුම යනවා අර යුද්ධේ යන තැන නිවන දකින්න. යුද්ධේ තුල විපස්සනාව යනවා. ගේම ඇතුලේ ආයි නිවන කියන්නේ නියන් නතර ගේම නතර වෙලා ගිහිල්ලා විපස්සනා කරන්නේ නැහැ. තනිකර මේ සටන ඇතුලේ එතන එතන කපන එතන එතන ගේම ගහනවා. එතන එතන ත විපස්සනා කරනවා. එතන එතන වැටෙන්නේ. මේදි වැටෙන්නේ නැහැ ඒකට වැටෙනවා. ඉතින් වැටි වැටි නැගිටිනවා. නැගිටින කිරි ආයෙ වැටෙනවා. අපි වැටි වැටි නැගිටිමු නැගිටින කිරි ආයෙ වැටෙමු කියලා අතාරින්නේ ඒත් කියලා ළමයි කියවනේ නැගිටින්න උත්සාහ කරන ඌ ආයෙත් වැටෙනවා. ඌ ආයෙ නැගිටිනවා. ආගේ පොඩි එකෙක් වගේ වැටි වැටි නැගිටිමු. නැගිටින එක ආයෙ වැටෙමු ඉතින්. ආයෙ ඒත් අතාරින්නේ නැහැ කියන එක තියෙනවනේ. වැටෙයි අපි. ෆේල් වෙයි. ඒත් ගේම අතාරින්නේ නැහැ. ගේම් බෑ කියලා පස්ස ගහන්නේ. අන්න ඒක තමයි කර්ණිමේ සූත්‍රය කියන්නේ අන් මුලින්ම නිවන් දකින්න කෙනෙක් තුල තියෙනවනේ ඔන්නක. සක්කෝ. හැකි ගේම බැස්ස පුළුවන්. බැස්ස හැකි සංඥාව තියෙනවා නතර කරන්නේ නැහැ අතරින්නේ නැහැ. ඔය මොනවාගේ බැස්සත් ඉච්චරම තමයි යුද්ධෙට. ආයේ ජයයේ යකි එක්ක ජය එක්ක මරන්නේ. ආන් ඒ ක්වොලිටිස් එක ASCII තියෙනවා නම් ඒ හයිය තියෙනවා නම් අර නිකන් ලව් බර්ඩ්ස් කෙනෙක් වගේ නා තනි ප්‍රේමවන්තිට ප්‍රේම කරනවා ඒ වගේ බැස්සද නිවන් දකින්න එච්චරමයි. එතනින් එහාට ආයේ මොනෝ දෙයක්වත් ආයේ හොයන්නෙත් නැහැ ජීවිතේ. එකතු කරන්නේ නැහැ. අනික ඔය තියෙන එතකොට ගෙවල් දොරවල් මුදල් ලනවා දළු ඔක්කොම නිකන් කෙල පිටක් වගේ අතාරින්න පුළුවන් නම් කෙල පිටක් තරහවත් අපිට වටිනාකමක් නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒ අයට දේශ වෙන්න කියන එක නෙමෙයි. ඒ වස්තු වලට දේශ කරන්න කියන එකක් නෙමෙයි. වැලියු එකක් නෑ. එයාට වටින්න එකක්වත් නෙමෙයි. අරක විතරයි. එයාට නිවන නෙමෙයි. යාවත් අතාරින්න එයාගේ ජීවිතය අතාරිනවා. බුදුහාරු කියනවා ඒකට උපමාවක් ලස්සන උනාස කියනවා මිනිස්සු තමන්ගේ අත්පය රැක ගන්න ඕනම තමන්ගේ සියලු ධනය අත්හරිනවා.
කියන්නේ සියලු ධනය දැන් අපි 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 එකතු කරන් දෙන සල්ලි ටික අපි අතහරින්න ඕනේ. අපිට කිව්වොත් එහෙම ඔය කකුල ගැපුවේ නැත්තම් අත මේවා අයින් කරේ නැත්තම් කියන්නේ දැන් මේ ඔපරේෂන් එක කරේ නැත්තම් මේ ඔයාගේ ඔයා මැරෙනවා කිව්වොත් අපි අපේ සියලු ධනය වේදන් කරලා ඒ ඔපරේෂන් එක කරනවානේ. ඊට පස්සේ කියනවා ඔයාගේ මේ ඇඟේ කෑල්ලක් කැපුවේ නැත්තම් ඔයා මැරෙන්න සිද්ධ වෙනවා. කිව්වොත් මං ජීවිතේට ජීවත් වෙන්න ඕනේ තමයි ඇඟේ කෑල්ලක් හරි කපනවානේ. බුදුහාර අන්නේ වගේ තමයි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න ඕන වෙච්ච යෝගාවචරේ එයා ධර්මයේ වෙනුවෙන් ජීවිතේමත් අත්හරිනවා කියන. එයාව අත්හැරලා දාන. ඒ කියන්නේ කෙනෙක් සියලු ධනය අත්හරිනවා ජීවිතේ රැක ගන්න. ශරීරය කොටස් අත්හරිනවා ජීවිතේ රැක ගන්න. ඒ යෝගාවචරේ ජීවිතය අත්හරිනවා ධර්මයේ රැක ගන්න. අර දහම්සොර ජාතකයේ තියෙන්නේ. දහම්සොර ජාතකයේ කියවලා තියෙන්නේ දහන්සොඩ රජුරෝ යනවානේ සත්‍ය සොයාගෙන. සත්‍ය සොයාගෙන ගියාම ඉස්සරහට එන්නේ කවුද? යක්ෂයෙක් කෙනෙක්. ඕනෙම සත්‍ය සොයාගෙන ගෙන ඉස්සරහට යක්ෂෙක් එනවා. යක්ෂයා ඇවිල්ලා කියනවා මම ධර්මයේ කියන්නම් හැබැයි මට ඉස්සෙල්ලා ඔයාගේ ජීවිතේ දෙන්න කියනවා. ඔයා මම කටට පයින්න ඕනේ. ඒ ඉල්ලන්නේ අයිල්ලන් නරබිල්ලම. නරබිල්ලම කියනවා හරි මම කටට පයින්නම් පයිදි මට ධර්මයේ කියන්න කියනවා. ඉතින් එතකොට ඒ කෙලින්ම දහන්සොඩ රජුරෝ මම මරණයට පැන්නා. යක්ෂයා කටට පයින්නවත් එක්කම ඉතින් ඊට පස්සේ ඒක සක්‍රදේවේන්ද්‍රය වෙනවා. ඒ බලන්නේ ඒ කියන්නේ එයා ජීවිත ආශාව අත්හැරියා. අරක පැනලා කෙලින්ම එයා ජීවිත ආශාව ඒ කියන්නේ පැනන කියන්නේ එයා ධර්මයෙන් වෙනින් ජීවිතය අත්හැරියා. පවතින්න තියෙන අවශ්‍යතාවය අත්හැරියා. එයාට ඊට වඩා නිර්වාණ ධාතුව වටිනවා. ආන් එකයි මගේ එන්නේ. ඒක තිබ්බොත් මාරයට හුස්ම ගන්න බෑ. ඌට තේරෙන ඌ අමර මිනිස්සෙක්. ඌ මරණයටවත් බයකෙන්නේ නෑ කියලා එතකොට මාරයා වැටෙනවා. ඌට ඊට පස්සේ ඌට සෙල්ලුගේ ඌගේ මොන මාර සෙල්ලම් දැම්මත් කක්කත් අල්ලන්නේ නැහැ. මොකද ඒ යෝගියාර අපි අර යෝගාචරක ඇතුලේ තියෙනවා මරණයටවත් බය නැති ගතිය. අර මොරාල් එක තියෙනවා. අර ෆිට් එක තියෙනවා. ඒ ෆිට් එක ආවට පස්සේ උඩ මොනවා ඌ කොයි සේනාවේ වුවත් වැඩක් නැහැ. යට වෙන්නේ නැහැ. බයත් නැහැ. මරණයට බයත් නැහැ. මොකටවත් බය නැහැ. ඌ එතකොට ඌ හොල්මන් වෙනවා. සිත හොල්මන් වෙලා යනවා. මේක දැඩි මිනිස්සෙ. තද වී අයියක් තියෙන කෙනෙක්. ඉතින් කාමයේ අරති ඊට පස්සේ කාමී පාසා දුෂ්ණාව කියලා කියන්නේ අපි මං කියන අපි ආහාර පාවිච්චි කරද්දි ඇඳුම් පැළඳුම් ආහාර මේ ටික පාවිච්චි කරද්දි බලන්න ඕනේ. දැන් මම මේක පාවිච්චි කරන්නේ අවශ්‍යතාවයටද තණ්හාවටද කියලා. මගේ තණ්හාවටද මම මේක පාවිච්චි කරන්නේ අවශ්‍යතාවයටද? ඔන්න ඔය දෙක බේර ගන්නත් ඕනේ. ඒක හරි ගොඩාක් වැදගත්. ඒ කියන්නේ දැන් ඒකෙන් තමයි දැන් ඔය අර මුල් ටික බබල බින්දවන්නේ. අර ඔය දැන් මම මේ කතා කරන්නේ වන්දි බට්ට කඩන කරියෙමේ. එතම ද මායාවගේ මායාව අල්ල ගන්න නම් විඥාන නැවති මායාව මං කියන්නේ මුලින්ම කරන්න ඕනේ අර වන්දිපට්ට ටික අල්ලගෙන කොටු කරගන්න එකනේ. අනිත් ඒ වන්දිපට්ට තමයි ඒ භෞතික කාම ලෝකේ තියෙන ආශාවත් හරින එක. ඊට පස්සේ මේ රූප මේ ආහාර ඔය ආහාර ඇඳුම් පෙරඳුම් ගෙවල් දොරවත් එක්ක අපේ තියෙන ඒ බැඳීම අදාහරගන්න එක ඒව තමයි වන්දිපට්ට වලනේ. ඕක ඇල්ලුවා කියලා ගේම් එකේ වෙර නැහැ. ගේම තියෙන ඉතකට දැන් ඕවත් අපිට කරගන්න බැරි නම් අර අල්ලන්න බෑ. ඕවා පේ නැතිදීම අපි වෙරළ වැඩෙනවා නම් එතකොට අර ඩීප් අර හැංගිලා ඉන්න එක අහුවෙන්නේ නැහැ විඤ්ඤාණය. එතකොට නිකන් අපි අර නාම රූප විඤ්ඤාණ නිකන් කතා විතරයි අපි කරන්නේ. කතා කරයි නිකන් යමා නාම රූප පච්චය විඤ්ඤාණ විඤ්ඤාණ පච්චය නාම රූපම් කියලා කිව්වට ඒ සියුම් තැන කඩන්න බෑ. අර අපි ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ අර මුල් අර වන්දි බට්ටවත් අල්ල ගන්න නැතුව කොහොමද මේකේ හොරමුලේ නායකයා අල්ලන්නේ? ඉස්සෙල්ලා අපි අර අර කොටස් වලට ගහනවා පහර. කාමයට ඊට පස්සේ ආහාර කියන්නේ. එතකොට මම බලනවා මම මේ අවශ්‍යතාවයටද ජීවත් වෙන්නේ නැත්නම් මේ ආශාවටද ජීවත් වෙන්නේ. අවශ්‍යතාවයටද ආශාවටද කියලා හොයන්න පුළුවන් උදාහරණයක් තමයි අවශ්‍යතාවයට ජීවත් වෙන කෙනෙක් හොයාගන්න පුළුවන්. එයා ආදේශකවලට බැඳීමක් නැහැ. ආදේශකවලට බැඳීමක් නැහැ කියලා ඔයාලද මෙහෙම හිතන්න. දැන් අපිට බඩගිනි. අපිට බඩගිනි වුණාට පස්සේ අපි යනවා අපි කඩේකට ගිහිල්ලා කියනවා අපිට මේ බත් දෙන්න බතුයි පරිප්පුයි ඇල් වතුරයි දෙන්න කියලා. බතුයි පරිප්පුයි වතුරේකුයි දෙන්න කියලා පස්සේ කියනවා බත් නැහැ පරිප්පුත් නැහැ එළවලුත් නැහැ වතුරත් නැහැ මේකේ තියෙන්නේ පානුයි කොකාකෝලයි කියලා කියනවා. පානුයි කොකාකෝලයි තමයි තියෙන්නේ කියලා කියනවා. එයා කියනවා පිස්සුද පාන් කොකාකෝල වගේ දේවල් මං කනද හොඳත් නැහැ එකට මං ඕවා කවදාකවත් කන්නේ නැහැ කියලා එයා යනවා යන්න. තව එක කෙනෙක් කියනවා එයාත් ගිල බත් එකක් ඉල්ලනවා වතුරේකුයි. එයාට කියනවා නෑ මේකේ තියෙන්නේ පානුයි කොකාකෝලයි කියලා කියන මේ මනුස්සයා ප්‍රශ්න නැහැ දෙන්න කියලා කියනවා.
එතකොට ඒ මනුස්සයෙක් බොනෝ බිල යනවා. මං අහන්නේ මේ දෙන්නගෙන් ඉක්මනට නිවන් දකින්නේ කවුද? ඈ කොකා කොලා සහ පාන් කොබීපු සහ පාන් කාපු කෙනා. දැන් ඒක තමයි දන්නේ පාන් කොකා කොලා බීලා පාන් ගාම නිවන් දකී කියලා. එහෙම එකයි මේ උපමාවක් දෙනවා. දැන් හරි මං හරි බයයි දැන් උපමාවක් කියන්නේ මොකද? උපමා කිව්වහම කට්ටිය දෙනවා මේ මම මොකක් හරි ආදැති වට නැත්නම් මම මේ උපමාවක් විතරයි මං ආසය ගන්න නෙවෙයි තියෙන්නේ නේද? මගේ ආසාව පාන් වලට කොලා කොලා නෙවෙයි නික උපමා කියයි දැන් ටිකක් හිතන්න ඕනේ දෙපාර තුපාර මේ එතන නැත්නම් ඒ බත් ගැන කිව්වොත් කට්ටිය දෙනවා මම බත් වලට ආසැති කියලා. පාන් ගැන කිව්වොත් දැන් හෙටිලා පාන් වල ඒකයි. එතකොට එහෙම මේ උපමාවක් විතරයි කියන්නේ. උපමාවක් නිසා කෙරෙන් එහාට එක හිතන්න එපා. උපමාව නිකන් ඒ වෙලාවට ආපු එකක් කියන දැන් හරි. එතකොට කොකා කොලේ පාන් කාපු කෙනා නිවන් දකින්න හේතුව ඉක්මනට තමයි අරයට අවශ්‍යතාවය දෙන බඩගින්න නිවා ගන්නනේ දෙන්නට මොනේ උනේ. හැබැයි අරයා බඩගින්න නිවා ගන්න ඇති අරයා හැඩයක් එක්ක ගියා එකට. එයා මං කන්නේ මේ විතරයි මං මෙහෙම මෙතනයි මං අරකයි මේකයි කියලා රාමත් තියනවා. දෙවෙනි කෙනාට එහෙම එකක් නැහැ. එයාට අවශ්‍ය කන්නේ කුසගින්න නිවා ගන්න. ඒකට බද්ද පරිප්පුද මස්ත මාළු දෙලවලුද ඒ කිසි දෙයක් ප්‍රශ්නයක් නෑ. එයාට එයායි කල්පනා කරන්නේ මේ කුසගින්න නිවා ගන්න විතරයි. අයාට ඒකට ලැබෙන ආදේශකයේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒකට සැලඩ් එකක් දාම් වෙන්නේ ලදොරි මොකද්ද හම් වෙන්නේ කියන එක හම් ප්‍රශ්නයක් නෑ. බාන්ද බද්ද එච්චර එයා ඒ ගැන බලන්නේ නෑ. ඒ ගැන හොයනවා කියන්නේ තාම එහස මහරයාගේ පොඩි පොඩි කෑලි වලටත් වැඩෙනවා කියන එක. මහරයා පොඩි දාපු ගමන් එකක් විද වැටෙනවා. එයාට ඒක බත් කන්න නැතුව හිටියොත් මොකුත් කරගන්න බෑ. අරකම අවශ්‍ය කරනවා. ඉතින් ඒවා මේ පොඩි පොඩි කෑලි. ඉතින් එතකොට අන්නේ වටික බලන්න අන්නේ වගේ දැන් හොඳට බලන්න මේ පාත් එකේ ඇදි දැන් මම ඇත්තට මේ සාපිපාසාව කියන මහරයාගේ සේනාවට අහු වෙලා ඉන්නේ. ආහාර පිළිවෙලට තියෙන තෘෂ්ණාව. ඒක මම ඇත්තට මම මේ අවශ්‍යතාවයට ද ආහාර ගන්න නැත්තම් මම මේ අවශ්‍යතාවයට එහා ගිහම මම තෘෂ්ණාවක්ද මට තියෙන්නේ. ඒක හොයන්න පුළුවන් අර අරව වෙන් කරන හැම වෙලෙම බලනවා මොනවද බඩගින නිවා ගන්න දේ කියලා. අර යෝගාචරයේ හොයන්නේ ආ. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ පැවිද්දට හැමලිම ආහාර ගන්න ඉස්සලා ප්‍රත්‍ේක්ෂා කරන්න කියනවා. පටිසංකා යෝනිසෝ පින්ඳ පාතම් පටිසේවාමේ නීවදවාය නමදායන මණ්ඩනායන විභූසනට්ටානාය. ඒ කියන්නේ මේ විහින් සූපරතියා. ඒ කියන්නේ දැන් පටිසංකා යෝනිසෝ පින්ඳ පාතම් පටිසේවාමේ නීවදවාය නමදායන මණ්ඩනායන විභූසනාය කියලා කියන්නේ මම මේ ආහාරය ගන්න මේ කුසගින නිවන් විතරයි. මේ කුසගින්න ඇති වුණොත් ඒ මට මේ මාර්ගය අමාරුයි වඩන්න. බුද්ධ භාවනා කරන්න සක්මන් කරන්න මේවා කරන්න අමාරුයි නේ අපිට. ආන් ඒකට පොඩ්ඩක් කුසගින්න පොඩ්ඩක් පිරුණාම ඇති. ඒකත් සම්පූර්ණ පුරවන්න කන්න එපා. පොඩ්ඩක් ලා බඩගින්න ඉතුරු කරනකම් කන්න. කාලා ඒ බඩගින්න කොටස වතුරෙන් පුරවන්න. සම්පූර්ණ බඩ පිරෙනකම් කෑම කන්න එපා. ඒක මාර්ගයේ විදිහක් නෙමෙයි. පිරෙනකම් කන්නේ නැහැ. පිරෙනවට වඩා බඩ ටිකක් අඩුව කාලා පුළුවන් නම් චූටි බඩගින්න දවසේ තියාගන්න. ඔය අපිට භාවනා කරන මුල් කාලේ කිව්ව එක තමයි කාම ආශාව වැඩි නම් බඩගින්න ලාවට දවසේ තියාගන්න කිව්වා. කාම ආශාව වැඩි ඇයිද? මොකද හේතුව ලා බඩගින්නක් එක්ක ඉදි රාග සිතිලි පහළ වෙන්නේ. ඉතින් ඒ වුණාට ඒකයි ඉතින් අසා ඒක නිකන් අර පොඩි ඔය නිකන් කියව කිය නිකන් මේක ඇත්තක් ඒ වුණාට මේ ඒකෙන් නිවන් දකින්න ඉඳන් නෙමෙයි ඒක නිකන් පොඩි ටෙක්නික් එකක් වශයෙන් අර කිව මුල් කාලේ සමහර අයට රාගය අධික වෙනවා නම් පොඩි බඩගින්න ක්ලාවට තියාගන්න. එතකොට අර සිතිවිලි වලට යන්න බෑ. ඒ සිතිවිලි නිෂ්පාදින එනර්ජි එකක් නැති වෙනවා. එහෙනම් මම ඔබට කියන්නේ එහෙම කරන්න යන්න ඕනේ නෑ. මේ කාමයෙන් නැති කරන්න කන්න නැති වෙන්න යන්න එපා. මේ අවශ්‍ය ගායගෙන අපි දැන් අපිට තේරෙනවානේ දැන් මට අවශ්‍ය ප්‍රමාණය මෙච්චරයි. මේ හොඳටම ඇති කියලා තමන් හැම වෙලේම ඒ සීමාව තේරුම් ගන්න. සීමාව තේරුම් ගද්දි බලන්න කොවිලාවක බලන්නේ මොකද්ද ඒක පුරවන්න ගන්න කියන්නේ. ඒක සොයන්න යන්නේ, ඒක තෝරන්න යන්නේ, ඒක බේරන්න යන්නේ නැහැ. තෝරන්න නැහැ, බේරන්න නැහැ, වෙන් කරන්න නැහැ. මොකද්ද මෙතන හදලා දෙන්නේ? හදලා දීපු එකයි ඇවිච්චරයි. අන්න එතකොට මං ආදේශක පරිහරණය කරලාට ආදේශකට බැඳිලා නැහැ. එතකොට මම මට එහෙම තෘෂ්ණාවක් නැහැ. මාරයට බෑ. මිහි බත් නැතුව මාව බත් නැතුව නගලා රිටිටකින් යවන්න බෑ. මොනවත් කරවන්න බෑ. ප්‍රශ්නිකුත් නැහැ. මොකද්ද තියෙන්නේ කියන කතාවල නැහැ. එතකොට මම අපි අන්නේ වගේ දැන් ආහාර වලට විතර නෙමෙයි ඇඳුම් පැළඳුම් වලට හැම දෙයකට මේක ඇඩ් කරගන්න. දැන් ඔක එක එක කියන්නේ කිව්වොත් අපිට වෙලා යනවනේ ගොඩක්. ඒ හින්දා එක එක කියන වෙලා නැති අනිත් ඔක්කොටමත් ඒ කීපක තම බලන්න තම මම ආදේශක පරිහරණය කරන්න අවශ්‍යතාවයටද නැත්නම් මම මේ සෝබනේටද කැපි පෙනෙන්නද අනිත් අය අතර විශේෂ කෙනෙක් වෙන්නද මේ ටික පරිහරණය කරන්න. ගියක් ගත්තත් ආහාර ගත්තත් ඇඳුම් ගත්තත් මූලික අවශ්‍යතා ටික අන්නේ මොකද ඒ මොකද මාරයා අපිව ඒකෙන් අහු කරලා තියෙන්නේ.
බලන්නකො මුළු ජීවිතේ මිනිස්සු මැරෙනකම්ම කබරන්නේ ඔය හතර ඔය ඔය හතරෙන් කෙනෙක් වෙන්නනේ. ඔය ඔය හතර වෙනුවේ සීමාව ඉක්මවලා අපි මහන්සි නැටි. අවශ්‍යතාවයේ පන්නලා අපි ඔය හතර හොයන්නේ කියලා මුළු ජීවිතේම නාස්ති කර මේ සෝබනේට යන හැටි. ඇඳුම් වලින් අපි කොච්චර සෝබනේකට යනවද? මිනිස්සු හැම දෙයකින්ම අරයට වඩා කැපිපෙනෙන මට්ටම පෙන්වන්නේ ගියපු ගම මාරයට අහුවෙලා. සමහර අය ඇඳුම් අඳින ඇත්තටම ඇඳුම් අඳින නෙමෙයි අනිත් අයව සතුරු කරන්නේ. ඒ අය කියන ශා මරු කියලා එක අහගන්න එයාව සතුරු කරලා අපි සතුරු වෙනවද? එයාලා සතුරු කරලා ඉතින් අද එතකොට අන්න ඒ වගේ පිස්සුවක් තියෙනවා. අන්න එක එක මාරයස් කියනවා. ඊට පස්සේ තණ්හාව බය ඊළඟට ඔය කියන මේ තමන් හැම වෙලේම මේ පාත්‍තිකේ යද්දි බුදුහාරෝ කියනවා කවුරු හරි නිකන් හරි මම දැන් සිල්වත් මට ධානයක් තියෙනවා මට ධානයක් තියෙනවා මට සමාධියක් තියෙනවා මං සිල්වත් කියලා අර මිනිස්සයාට සිල්වත් නෑ තාම මෙච්චර භාවනා කළා ධානයක්වත් නෑ කියලා පහත් කළ බැලුව බුදුහාරෝ කියනවා සිල්වත් අසත්පුරුෂේ එයා නිවන දකින්නේ එයා මාරයට අහුවෙලා එයා අහුවෙලා ඉවරයි එයා එයා සීලෙන් හරි ධානයෙන් හරි බුදුහාර බලන්නේ සසත්පුරුෂ සූත්‍රය කියලා කෙලින්ම කියන මහණෙනි එයා වැඩක් නෑ එයා මාරයට අහුවෙලා ඉන්නේ එයා අසත්පුරුෂේ එයා බුදුහාරගේ මාර්ගයටයිද කියන්නේ නෙමෙයි බුදුහාරගේ මාර්ගය යන යෝගාචරයේ කවදාකවත් තව කෙනෙක්ව සීලෙන් ජජ් කරන්නේ නෑ සීලෙන් මනින්නේ නෑ කරපු ගම සමාධිය මනින්නේ නෑ මැනපු ගමන්ද සමහර අය බලන්නකෝ අපි සමත නෙමෙයි අපි විපස්සනා කියලා ඒකෙන් අල්ලගෙන එකක් ඉන්නවා ඒ ඒ හැම දෙයකින්ම මේ මනිනවා මිනිසුන්ව. ඒ අපිට අමතකයි මේ මේ මේකට ඕනේ මනුෂ්‍යත්වය විතරයි. අපිට අදාළ නැහැ මේ ක්‍රිස්තියානිද මේවා මොනවද මේවා මිත්‍යා දෘෂ්ටිද ඔය ඔක්කොම අපේ මායයට අහුවෙලා අපි. ඔක්කොම අපේ මාන්නකාරකම් අපිට අපි දන්නේ එකම දේ මනුෂ්‍යත්වය විතරයි. මනුෂ්‍යත්වය කියන දෙන්න අපි එනවා. එනවත් කොයිලාවකවත් මනින්නේ නැහැ සීලේ දිහා වුණත් පටිච්ච සමුප්පන්නේ හැකින් බලන්න. දැන් අපි දුසිල්ව අර මිනිස්සු සිල්වත් නැහැ කිව්වට ඇත්තට මෙතන සිල්වත් නැති කෙනෙක් ඉන්නවද? එතන තියෙන්නේ අපි අපි දැන් පස්පව පන්සිල් කඩන මිනිස්සෙක් කියලා. හරි. එයා ප්‍රාණඝාත කරනවා. හොරකම් කරනවා. කාමීත්‍යාචාරය දෙනවා. ඊළඟට බොරු කියනවා. මත්පැන් පානය කරනවා කිව්වොත් ඇත්තට මෙතන මත්පැන් පානය කරන කෙනෙක් ඉන්නවද? මිනිමරුවෙක් එතන ඉන්නවද? අපි කිව්වට අර මිනිමරුවෙක් දූෂකයෙක් කියලා එතන දූෂකයෙක් පටිසම්පන්නව බලන්න. ඇත්තටම ප්‍රාණඝාතික මිනිහෙක් මරනනේ ප්‍රාණඝාතී ප්‍රාණඝාතී කියන ඵලයට හේතුව මොකද්ද? අවිද්‍යාව සහ පටිඝානුසේනේ. ඉතින් ඒතර අනුසේ ධර්මදී එක ඵලයක් නේ. නැතුව මේ ඉතන කෙනෙක් මැරුවා නෙවෙයි කාවා. කහවත් කවුරුත් මරන්නේ නැහැ. කාමිත්‍යාචාරය කියලා කියන්නේ අවිද්‍යාවේ රාගානුසේ ඵලයක්. අයනුසේ මානසිකාරය. ඒ හේතුක ඵලයක්. නැතුව ඉතින් බලන්නකෝ අපි අපිට අපි අපි අවිද්‍යාවෙන් ඉඳ අපිට පේනවා එතන මිනිමරුව ඉන්නවා දූෂකයෙක් ඉන්නවා හොරෙක් ඉන්නවා මේ බද්දෙක් ඉන්නවා එහෙම එකක් නැහැ ඒ අපි බලන හිතේයි අපිට එහෙම එකක් පේන්නේ ඒ බලන හිත අවිද්‍යාව සූරස අසත්පුරුසයි අවිද්‍යාව සාගතයි අපි සීලේදී බලන්නේ පටිච්චසමුප්පන්න දැන් පටිච්චසමුප්පාද දර්ශනය ඔබ ඉගෙන ගත්තට පස්සේ කොයි වෙලාවක සත්පුද්ගල දෘෂ්ටියෙන් ආයි බලන්න එපා ඒක හේතුඵල විදියට දකින්න ප්‍රාණඝාතයක් වෙන තැන තියෙන්නේ මොකද්ද? පුද්ගලෙක් කවුරුත් මරන්නේ නැහැ. කාමිත්‍යාචාරය කියන තැන මොකද්ද තියෙන්නේ? ඒක හුදු පටිසමුපාද නිසා ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ. නේ, එතකොට කාවත් පහත් කරන්නේ. හැබැයි අපි පන්සිල් ලකින කෙනෙක් දැක කියලා උසස් කරන්නේ නැහැ. මොකද එතන පන්සිල් ලකිනවා කියලා ලකින කෙනෙක් නැහැ. එයා සත්තු මරන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ පටිඝනුසේ පයිගේ තරහව නැහැ. පටිඝනුසේ එලයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හේතුව නැහැ. අයනුසු මානසිකාරය නෑ. අවිද්‍යාව යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙන්න පුළුවන්. පුද්ගල දෘෂ්ටියේ තිබ්බට අර තව කෙනෙක් මරණ තරම් අවිද්‍යා සාගත ස්වභාවයක් නෑ. ලෝභය ද්වේෂය අඩුකම. මොහේ යම් අඩුකම. එතකොට එතකොට එහෙනම් අපි මේ 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 කාමිත්‍යාචාරය දෙන්නේ නෑ කියන්නේ ඊළඟට පොරකම් කරන්නේ නෑ කියන්නේ මිනි මරන්නේ නෑ කියන්නේ එතන මිනි මරන්නේ නැති පන්සිල් දකින්න කෙනෙක් නෑ. එතන තියෙන්නේ කුසල අලෝභ දේශාමෝ හේතුක ඵලයක්. පන්සිල් කඩනවා කියන්නේ ලෝභ දේශ මොහක ඵලයක්. ඉතින් එතන සත්පුද්ගලත්වය නැහැ හේතුඵල ස්වභාවයක් පවතින්නේ. දැන් එතකොට ඒ විදිහට බලමු අපිට මේ ලෝකේ කාවත් පහත් කරන්න කෙනෙක් නැහැ. උසස් කරන්න කෙනෙකුත් නැහැ. තමන් වුණත් උසස් කරගන්නත් බෑ පහත් කරන්නත් මොකද? මෙතන මම සිල්වතෙක් කියලා කියන්නේ මම ධ්‍යානලාභියෙක් කියන්නේ. එතන නීවරණ කියන හේතු නැතිවීම ඵලයක් ධ්‍යානෙ කියන්නේ. ආය නීවරණ හේතු ආපු ගමන් ධ්‍යානෙ ඉවරයි.
දැන් මම පංසිල් රකින්නවා කියන්නේ අලෝභ ආදේශ අමෝහ ඵලයක්. ආය ලෝභ දේශ මොහ කියන හේතුව ආපු ගමන්ම ආය අර පංසිල් කැඩීම තිද්ධ වෙනවා. එතකොට අන්නේ වගේ අපි ලෝභ එතකොට අපි මිනිමරු පහත් කරන්නේ. මොකද ඒ ධර්මතාව වෙනස් වෙනවා. හේතු වෙනස් වෙච්චි ඵල ආය වෙනස් වෙනවා. ඒ නිසා මම උසස් කරගන්න යන්නේ මම දන්නවා මේ හේතු ඵලයක් හේතු වෙනස් වෙනවා. හේතු වෙනස් වුත් ආය මම පස්පව කරනවා. ආන්ගේ වගේ අර පටිච්ච සමුප්පාදයේ ගියාට පස්සේ පටිච්ච සමුප්පාද දර්ශනයෙන් බැලුවාට පස්සේ අපිට මේ ලෝකේ කාවත් පහත් කළ බලන්න බෑ. තමම පහත් කරන්නත් බෑ, තමම උසස් කරන්නත් බෑ. ඒ මොකද අපි දර්ශනේ තියනවා දැන්. සමාධිය දිහා වුණත් බලන්නේ, ප්‍රඥාව දිහා වුණත් බලන්නේ, සීලේ දිහා වුණත් බලන්නේ දර්ශනයකින් යුක්තව. මේ නිකං සාමාන්‍ය මනුස්සයෙක් බලන විදිහට මේ සිල්වතෙක් ධ්‍යානලාභී කියලා අවිද්‍යාවෙන් බලන්නේ. ඒක මොකද හැමතැනම ධර්මතාවයන් ක්‍රියාත්මකන හේතුඵල දහමක්නේ. ඒ ධර්මතාවයට සාපේක්ෂවයි දකින්නේ හැමදේම. ආන් එතෙන්ට ආපු දවසට අපිට අර මායාවේ සේනාව යට අපිට කාවත් උසස් කරන්නේ නැහැ, කාවත් එලා දකින්නේ නැහැ. මම උසස් කරගෙන තව කෙනෙක් කියලා පහත් කියලා කතා කරන්නේත් නැහැ. අපි දන්නවා මේ ක්‍රියාත්මක වෙන්නේ පටිසම්පාද ධර්මතාවය. ඒ ධර්මතාවයට අනුව බලනවා. එතකොට මායයට බවදින්න බෑ. හරි, දැන් අපි මෙහෙම කියමුකෝ. දැන් අපි දැන් ඔන්න ඔය විදිහට මාර්ගයට ඇවිල්ලා ප්‍රතිෂ්ඨාව අදිෂ්ඨාන කළාට පස්සේ අර විදිහේ කොයි මාර බලපෑම ආවත් මම අර ගත්ත තනි හිත, තනි ප්‍රේමය, තනි ආදරය එක අරගෙන යනවාකට යනකම් මොකකටවත් වැටෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ, යටත් වෙන්නේ නැහැ. වැටුණත් වැටිලා නැගිටලා ආයන. නතර වහපෝ පස්ස ඇරෙන්නේ. පිටිපස්ස අල්ලන්නේ ගික කෙල්ලවට දක්වාම යන ගමන්ට යනවා. ඔහොම යද්දී දැන් ඊට පස්සේ දැන් ඔන්න ඔය ටික ඔහොම කරගෙන යද්දී දැන් ඔන්න රූප දැන් ඔන්න භාවනා කරලා කයට හිත තියාගෙන ඒ රූපයට අවධානය තියන් ඉන්නවා. ආහාර ඉඳුන් අඳුන් වලට තියෙන තෘෂ්ණාව අතු කරනවා. ඔන්න ඔය ටික කරගෙන යද්දී රූප සංඥාවක් ගෙවෙනවා. ආහාර ගෙවල් දොරවල් වලට ඥාතිින් දරුවන්ට තියෙන බැඳීමක් ගෙවෙනවා. ඒ බැඳීම් ටිකත් ගෙවිලා යනවා. රූපෙ දිහා බලන් ඉඳලා රූප සංඥාවක් ගෙවිලා යනවා. ගෙවිලා ගියාට පස්සේ හිත ඔන්න බ්ලැන්ක්. දැන් ගෙවල් දොරවල් කියන සංඥාවක් නැහැ. වයිබ් නෝ මහත්ය ළමයි කෙනෙක්වත් නැහැ. දැන් රූපේ කියලා අල්ලන් හිටිය සංඥාවක් ගෙවෙන් ගිහලා. දැන් ආහාර ඉඳුන් හිටුන් ඒ ටික තිබ දන්නවත් නැහැ. දැන් අර ඔන්න දැන් අපි වන්දි බට්ටු ටික අලලා ඉවරයි. දැන් ඔන්න බ්ලැන්ක් වෙලා තියෙන මයින්ඩ් එක. භාවනා කරලා ඒ හිස් බවට හිතපත් වෙලා ඊට පස්සේ දැන් විඥාණයට එල්ලෙන තැනක් නැහැ. විඥාණය ඔය එල්ලිලා හිටියේ මෙච්චර දවස් ඔය බැඳීම් ටිකේයි, ඔය ආහාරයි ඔය ටිකේයි, ඔය 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 රූපේයි ඔය ටිකේ එල්ලගෙන හිටියේ. දැන් විඥාණයට ওই ටික නැතුව ගියාට පස්සේ විඥාණයට නිකන් හුස්ම ගන්න බැරි වෙනවා. ඌට බය වෙනවා දැන්. දැන් මේ යෝග මේ දැන් මෙයා ගොඩ විශාල ප්‍රමාණයක් කලලා. එයාගේ එක සේනාවකටවත් දැන් යට කරන්න බෑ. දැන් විඥාණයට දැන් මුතුම ප්‍රශ්න කියලා දැන් විඥාණයට ලැග ගන්න තැනක් නැහැ. විඥාණයට හැම වෙලේම ඕනේ මොකක් හරි නාම රූපයක එල්ලෙන්න ඕනේ. ආරම්මණයක එල්ලෙන්න ආරම්මණයක එල්ලිලා තමයි එයා පවතින්නේ. නැතු එයාට එහෙම තනිප වෙන පැවැත්තක් කියලා ගන්නෑ. එතකොට මොකද කරන්නේ? විඥානේ බලනවා. දැන් ඊට පස්සේ අපේ ඇතුලේ දැන් අපි හිත දැන් භාවනා කරලා ඇතුලේ නිස්සලලා හිස් බවටපත් වෙලා ඉන්නවා. අරමුණක් ගෙවම් කරලා ගිහිල්ලා ආහාර ගැන අදහසකුත් නැතුවම ඉද්දී ගෙදර ඥාති දරුවෝ ගැන අදහස් ඒවත් දුසි දුවන්නේත් නැහැ හිත. හිත නිකන් ඕම හිස් වෙලා තියෙනවා. සිත අවකාශයක් වගේ බ්ලැන්ක් වෙලා තියෙනවා. සිතට කිසිම අමුතු දෙයක් නැහැ. දැන් විඥාණයට ඒ සිතේ ලැග් ගන්න විදියක් නැහැ. විඥාණය ඊළඟට කරන්නේ යාව දානවා තව තුනක්. ඒකට කියනවා චේතනා ප්‍රකල්පනා අනුසය කියලා. දාලා ඒ තුනේ එල්ලෙනවා. චේතනා ප්‍රකල්පනා අනුසය. අන්න ඒ අන්තිමට ගේම ගහන්නේ එතන විඥානේ. ඒ ඔක්කොම දැන් මම අතහැරලා තියෙන මානසික වශයෙන් තිබ්බ ඒවත් බැඳිච්ච ටික. මේක විස්තර කරන්න පොඩ්ඩක්. චේතනා කියලා කියන්නේ දැන් මෙහෙම ඔබ කල්පනා කරන්න. දැන් ඔබ භාවනාවේදී සමාධියටපත් වෙනවා. හැබැයි සමාධියටපත් වෙද්දී ඔන්න මට එකක් කියන්න වෙනවා. මාර්ගයේ තව සේනාවක් ඉන්නවා තීන මිද්දේ. ඌත් එනවා. හැබැයි ඔන්න ඔය ඔක්කොම අතහැලා ඌත් ඇවිල්ලා ගහනවා. අර සමාධිය ඇදීගෙන ඉද්දී එහෙම නිඳට වැටෙනවා.
ඒ මාරයා බලනවා එක එක තැන් වලින් අපි වටන හිත බ්ලැන්ක් වෙලා තියෙද්දි ඒ වෙලාවේ හොඳම මුදට මතක තියාගන්න සිත මෙහෙම ඉස්සලා තියෙද්දි මාරයාගේ ඊළඟ සේනාව උතනදී අපිට ගහන්න පුළුවන් තැන තමයි මාරය යවන්නේ තියෙන මිද්දේ. එතකොට අපි හිතන් ඉනවා මම පැය ගණන් සමාධිය කියන්නේ කියලා බැලින්නම් තියෙන මිද්දේට වැටලා තියෙන. එතකොට සිත අලස බවට ගෙනියනවා. ඒක කඩන්න තියෙන හොඳම දේ තමයි හිත හිස් වෙද්දි කය නිකන් තියන්න එපා. කය හැම වෙලේම වැඩ කරනවා. එක්සයිස් කියන්නේ සක්මන් භාවනා කරන්න. හැම වෙලේම කය මොකද හේතුව අර හිත බ්ලැන්ක් වෙලා ආයෙද්දි එහෙම කයත් කම්මැලිකම වෙලා නිඳ යනවා. ඒ ද හොඳම දේ තමයි හැම වෙලේම ක්‍රියාකාරකම් කරන්න ඕන. හිත හිස් වෙද්දි මේ පාත් එකේ වැඩආගෙන යද්දි හිත හිස් වෙන එක වෙනවනේ. හිත හිස් වෙද්දි හිස් හිත එක්ක හිස් හිත ටික ටික වැඩි වෙන්නේ අපිට බ්ලැන්ක් ගතිය වෙන ඇතුලේ. බ්ලැන්ක් ගතියත් එක්ක මේ ක්‍රියාකාරකම් කරන හොද්දට මේ ශරීරය වැඩ කරනවා, සක්මන් කරනවා, කොයිලාකත් අලස වෙන්න දෙන්නේ නැහැ ශරීරයට. ඔය ශරීරය අලසුනොත් දන්නේ නැතුව සිතට එක සිත ශරීරය එක්කම සිතට තියෙන විදිහ ගිහිල්ලා දෙකේ හිතේම කම්මැලි වෙනවා. නිදි බර වෙන්න බලන හැම වෙලේම ගිහිල්ලා නිකන් අර හිත ඉස්සෙච්ච කෙනා ඔය මුබුද්ධිය ගන්න බලන ඔය පැත්ත කරලා පොඩි නැප් එකක් දාන්න හදනවා, ඇලර්ට් එකක් දාන්න හදනවා. ටච් ටක් බලනවා ගිහිල්ලා. කොයිලාකත් උදේ නැගිටිට පස්සේ ආයේ රාත්‍රී වෙනකන් ඇලර්ට් එකක් දාන්න එපා. හැම වෙලේම ඇක්ටිව් තියන්න. හැම වෙලේම මේක බලනවා පොඩ පොඩ පොඩි පොඩි තැන්වලින් මේක chance එකක් ගන්න. එහෙම නැහැ අපි උදේ නැගිට්ට උදේ වත්තරාගේ පහකට නැගිට්ට පස්සේ ආයෙ රැ නින්දට යනකම්ම වැඩ භාවනා කරනවා, සක්මන් කරනවා. මේක ඇක්ටිව් තියවනවා. මේක හැම වෙලේම ඇක්ටිව් මේක හොඳට ජව කවලා තියනවා. මේක කම්මැලි ගොත් ඉවරම ඉවරයි. මේක අලස වෙන්න දුන්නොත් ආයෙ අදිනව අර 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 බ්ලැන්ක් හිතේ මුකුත් නැහැ. ආයෙ තීන විද්‍යේම ඇවිල්ලා පාත් එක වහනවා. ඉතින් මං කියන්නේ මේ ප්‍රැක්ටිස් එක කරද්දී දැනන මාරයා තමයි කොහෙන් කොහෙන් ආයේ මාරයාගේ සේනාව ඉන්නවනේ. ඒ කොහෙන් කොහෙන් ඇවිල්ලා ඒ තැන්වලදී ගේම ගහනවා. ඒ තැන්වලදී යා මේ බලන උපරිම ට්‍රයි එක අපි වටන්න යාගේ මොකෙක් හරි සේනාවක් කියලා. කාමයට අපි අහුවෙන්නේ නැති වෙනවා. දැන් කාමයට අහුවෙන්නේ නැහැ. අරදිට අහුවෙන්නේ නැහැ. ආහාර වලට තියෙන කෑම වලට තියෙන තේ තෘෂ්ණාවට අහුවෙන්නේ නැහැ. ඔන්න අන්තිමට ඔය අහුවෙන්න අන්තිමට ගිහලා අහුවෙනවා තියෙන විද්‍යට. ඒ මාරයට. ගිහිල්ලා නිදි. ඒකනේ අර බුදි වෙනවායි බුදු වෙනවායි ළඟ ළඟ තියෙනවා කියන්නේ. බුදු වෙන එක ළඟම බුදි යාමක් තියෙන මාරයක් ඉන්නවා බුදු හාමුදුරු ළඟම. ඔහි වැටෙද වැටේ දෙන බුදු වෙයිද බුදි අයිද තීන මිද්දේයිද බුදු වෙයිද ඒක හරි යයි මොකද හිත බ්ලැන්ක් වෙද්දි බුදු වෙන්නත් ළඟයි බුදි හැන්නත් ළඟයි දෙකටම ළඟයි හිත හිස්සේගෙන යද්දි එන්නේ අරමුණ නිමිත්ත ගෙවිලා ඒ අර කය හුස්ම ගෙවෙනවා කය ගෙවෙනවා හිස් වෙනවා එතුලාන්තේ වේගෙන යද්දි ඒකයි සක්මන් භාවනාව හැම පරියන්කෙදි ඉස්සලා කරන්න කියන්නේ ඒ අර ඒ සක්මනේ ඒ ඔක්කොම අර ඇක්ටිවේව් කරලා උතටේ ජවය හදලා අර 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 තීන මිද්දේට එන්න තියෙන මේ අවස්ථාව කඩනවා සක්මන් භාවනා. ඒකයි මෙච්චර සක්මන් කරන්න කියන්නේ ඔබට. සක්මන වටිනවා කියන්නේ. ඒ මොකද අර 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 මාරයට සම්පූර්ණ කට් කරනවා වහනවා. ඒ මාරයට එන්න තියෙන chance එක සක්මන් භාවනා. නැත්තම් ਉਹ සක්මනේ නැති වෙච්ච එකම පුළුවන් අන්තරම් බලන්නේ අරකට තමයි. ඉතින් ඒ නිසා ඉතින් අන්න ඒ වගේ අර ඒකයි මේ 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 පාත් එකේ උගන්නන්නේ හැම එකක්ම වටිනවා. ඒ හැම එකක්ම ඒ නිකන් කියනවා නෙමෙයි හැම එකක්ම මේ අර මාරයට ඒ වෙලාවේ අපි ආයුධ හදලා තියෙන්නේ අපි මාරයට එක්ක සටන් කරන්න සක්මන තමයි අපි ආයුධ තියෙන විදිහට ගහන්න අපි පාවිච්චි කරලා තියෙනවා. ඒක ආයුධ හැම වෙලෙම බඩු තියාගෙන ඉන්න ඕන. දන්න කොයි වෙලේ මේක පහර ගායි දන්නේ අපි මල්ලස්සගේ උගේ ඒ පහරට ගාට් කරන්න හරි ගහන්න හරි අපි බඩු එකතු කරන් ඉන්න ඕන. නැත්තම් ඈ අහන්න සේනාවත් එක්ක සටන් කරන්න කියන එක. ඔව්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් රූප සංඥාව ගෙවෙන එක ගැන සටහන් කරනකොට ගෝවාන්සි මං කියන්න බැඳීම අඩු වෙනවා පුළුවන් වෙන වෙන වෙනවා වෙන්න පුළුවන්. ඒක දැන් අපි තු අවශ්‍ය ධර්මට අවශ්‍යතාවයකටද මේව කරන්නේ ආදේශක වෙනවා දේවි කියන කවම. ඒත් ස්වාමීන් වහන්සේ දිනදා ජීවත් වෙනකොට රූපය රූප තියෙනවා කියන රූප කියන එකට අහු වෙලානේ ඒත් අපි ඉන්නේ.
දැන් අතර භාවනාවේදී අර විදියට සංඥාව කිවිල යනකොට රූප සංඥාව මේ විදිහේ එකක් එනවා. ඒ වුණාට ඒ සමතෙන් හරි එකකින් නැගිටලා සාමාන්‍යයෙන් ඉන්නකොට කොහොමද මේ රූපේ පටිච්ච සමුප්පන්නේ කියන එක? ඒක තමයි, ඒක තමයි. දැන් මං කිව්වේ, දැන් මං කිව්වේ තාම අපි මේ කතා කරන්නේ මුල් මුල් කැල කඩන හැටිනේ. ඒක තමයි මං කිව්වේ. ඊට පස්සේ හිත බ්ලැන්ක් තැන්න එනවනේ. ඊට පස්සේ අය බ්ලැන්ක් මයින්ඩ් එක ගෙනියන්න ඕනේ ජීවිතේ හැම ස්ටේජ් එකකටම. අර ඒක පරියන්කේදී හිස් තැන්නට ගියාට ඒ හිස් ස්පේස් එකේ පරියන්ක හිටියට මදි. එයා ඊට පස්සේ ඒක පතුරවන්න ඕනේ යෝගාවචරයා දෛනික ජීවිතේ කටයුතු වලට, සක්මනට, මේ හැම තැනකටම අර පරියන්කෙන් ගත ඒ අර කියන බ්ලැන්ක් එක එයා ගෙනියන්න ඕනේ. ගිනිච්චට පස්සේ විඤ්ඤාණයට දැන් එල්ලෙන්න තැනක් නැහැ. එතකොට විඤ්ඤාණය මාවට කිව්වේ තුනක් කරනවා කියලා, චේතනා, ප්‍රකල්පනා, අනුසය. චේතනා කරනවා, සිත බ්ලැන්ක් වෙලා තියෙනවා. සිත බ්ලැන්ක් වෙනස අපි එන එන අරමුණු කිසිම අරමුණක් අල්ලන්නේ. අපි දන්නවා එන මොනම සංකල්පයක් ආවත් ඒක නිකන් හුදු දූවිල්ලක් විතරයි. නිකන් සිතවිල්ලක් කියන්නේ රූපේ කියලා ආවත්, අම්මාවත්, තාත්තාවත්, මොකක් ආවත් නිකන් හුදු දූවිල්ලක් වගේ, කිසි වැලියු එකක් ගන්න නැහැ. අපි දන්නවා ඒක මේ බාහිර තියෙන එකක් නෙමෙයි, මනසින් ඒ වෙලාවේ හදන එකක් කියන එක තේරුම් ගන්නවා. තේරුම් ගන්න ඉද්දී ඔන්න දැන් ඔන්න දැන් ඔන්න සිතුවිලි මොනවා ආවත් අපි ගණන් ගන්න නැහැනේ. දන්නවනේ ඒක මනෝපුබ්බංගම ධර්මයක් බව. ඒ හේතු නිසාම පරිච්ඡේදලා මනසේ හට ගන්න ධර්මතාවය කියලා දන්නවා. දැන් මම ඒක දැන් මේ වෙලාවේ ගොඩක් විස්තර කරන්නේ මොකද, අපි මේ දවස් ටිකේ මොකද ගැන කතා කරලානේ, මේ මානසික ලෝකය හදන කතාව. මම ඉතින් දැන් මම එකාය ගත්තොත් අපිට නිකන් අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඒ ඒක දැන් දැනුම තියෙනවානේ, බණ අහලා සාකච්ඡා කරලා. ඒ එතකොට දැන් අර යෝගාචරයා ඒ එනේන අරමුණත් අල්ලන්නේ නැතුව අර බ්ලැන්ක් එක වැඩි වෙන්න දෙන්න ඕනේ. වැඩි වෙන්න දෙන්න ඕනේ කියන්නේ අර අරමුණ එද්දිම මනෝපුබ්බංග ධර්මයක් කියලා දකිනවා. ඒක මේ හේතු නිසා හටක දකින්න 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 ඒක ගෙවිලා ගෙවිලා කියලා අර බ්ලැන්ක් එක වැඩි වෙනවා. ඒ බ්ලැන්ක් එකට වැඩි සපෝට් එක දෙන්න ඕනේ. හැබැයි ඒ බ්ලැන්ක් එක නිවන නෙවෙයි. ඒ බ්ලැන්ක් එකට සපෝට් එක දෙන්න ඕනේ. මොකද ඒක කුසමලලි දෙකක් අතරත් ඒ බ්ලැන්ක් එක තියෙනවා. සිතවිල්ලක් ඇවිල්ලා ඊළඟ සිතවිල්ල අතරත් ඒ බ්ලැන්ක් එක තියෙනවා. වේදනා දෙකක් අතරත් බ්ලැන්ක් එක තියෙනවා. ඒ බ්ලැන්ක් එකට බස්සන්න ඕනේ. බ්ලැන්ක් එක මෙව ටික ටික වැඩි වෙන්න දෙන්න ඕනේ. බ්ලැන්ක් එක වැඩි වෙන්න ප්‍රමාණයට අර අවිද්‍යාව වැඩ කරද්දී දකින්නවා. දැන් ඒ අවිද්‍යාව දැක ගමන් අර බ්ලැන්ක් එක ඉන්න දැන් බ්ලැන්ක් එකත් අරමුණක් තමයි. يعني ඒක මුලදී වැඩි වෙන්න දෙන්න ඕනේ පාත් එකේ. يعني හිත සිතුවිලි දෙකක් අතර උසුරැලි දෙකක් අතර තියෙන අවකාශය. අවකාශය දකින්න තියෙන ලේසිම ක්‍රමය තමයි හුස්ම රැල්ල බලන යෝගාවචරයේ උස්මි කෙලවර බලන්න. සිතවිල්ල ගෙවෙන තැන බලන්න. වේදනාවක ගෙවීම බලන්න. අන්නේ ගෙවෙන තැන බැලුවොත් ඒ ගෙවෙන පැදෙන බලද්දී අර අවකාශය අහුවෙනවා. මැද තියෙන ඉර මැද තියෙන නිකන් ගැප් එක දකින්න ගන්න. ඒ ගැප් එක දකිද්දී දැන් ගැප් එක එන්න එන්න ඒක අර ගෙවෙන ඒ අරමුණ ඇවිල්ලා හටගෙන නිරෝධයේ බලාගෙන ඉද්දි ඒක බැහැරට තියන්නද මේ එළිය රූපයක් එළිය අම්මා තාත්තා කියලා එහෙම තියන්නද ඒක ඒ හටගෙන ඒක ගෙවීම මෙතන දකින්න දකින්න හරි ස්පේස් එක මෙහෙම වැඩි වෙන්න ගන්න. ස්පේස් එක වැඩි වුණාට පස්සේ දැන් ඔන්න ටික කාම සිතිවිලි එන ප්‍රමාණය අඩු වෙනවා. මොකද එන්නේ ඒක අපි ගණන් ගන්නෙත් නැහැ, කල්පනා හදන්නෙත් නැහැ. ඒක ඒ වෙලාවේ මනසේ හටගෙන ඒ හේතු නිසා හටගෙන නිරෝධයක් කියලා දකින්න නුවණ තියෙනවා අපිට. 100 තියෙනවා. එතකොට දැන් අරක අඩු වෙලා මේ බ්ලැන්ක්නස් එක මෙහෙම වැඩි වෙන්න පටන් ගන්නවා. බ්ලැන්ක් එක වැඩි වුණාට පස්සේ බ්ලැන්ක් එක අස්සේ එනවා අමුතුම ත්‍රිල් එකක්. අමුතුම ජොලියක්, අමුතුම නිරාමිෂ ප්‍රීතියක්. ඒක එන්නේ බ්ලැන්ක් හිතේ. බ්ලැන්ක් වෙච්ච හිතේ හිස් හිත දිනනවා. හිස් හිතේ අමු ඒ සතුට වචනින් කියන්න බෑ. ඒක නිකන් මේ රූපයක් බලලා එන එකක්වත්, සද්දයක් අහලා එන එකක්වත්, ගඳ සුවඳක් විඳලා එන එකක්වත්, පහස විඳලා එන එකක්වත් නෙමෙයි. කිසිම ඔබ්ජෙක්ට් එකක් නැතුව කිසිම අර පංචින්ද්‍රියයි අරමුණකින් තොරව ඒ පංචින්ද්‍රියෙන් ගන්න අරමුණු අතහැරීම නිසා එන ප්‍රීතියක්. අතහැරීම නිසා එන සතුටක්. අර ඒකනේ දැන් ආනාපානසති සූත්‍රයේ බලන්න තියෙන්නේ පස්සම් බයං කාය සංඛාරං අසිස්සාමිති කියලා. පස්සම් බයං කාය සංඛාරං පස්සිස්සාමිති කියලා ආස්වාද ප්‍රාසද දෙක ගෙවුනාට පස්සේ අර බ්ලැන්ක් එකේ හිස් තියෙනවා කියන්නේ. ඊට පස්සේ උදාර පටන් ගන්න ප්‍රීති පරිසංවේදී අසිස්සා විසික්කති. ප්‍රීති පරිසංවේදී අසිස්සා විසික්කති. අර ප්‍රීතිය එනවා. අර ප්‍රීතිය කිරියාට්ටියක් උතරනවා වගේ මේ හැම ශෛලයක්ම නලියගෙන
නලියමින් හැම සෛලියම ඒ වයර දුකක් විතර ভাইබ්‍රේට් වෙන්නේ නැහැ. හරිම සතුටු ভাইබ්‍රේෂන් එකක්. මේ මුළු ඇඟම හැම වස්පිඩුවක්ම හැම ස්නායුවක්ම සතුටින් පිරීලා යනවා. කවුරු හරි දැක්කත් හරිම ආදරයක් ඇති වෙනවා. හැම දෙයකටම ප්‍රේම කරන්නේ බදා ගන්න හිතෙනවා කියලා. රාගයෙන් නෙමෙයි. ඒ තරම්ම සතුටක්. ඒ තරම්ම මේ නිකන් ඉපිලෙන්න ගන්නවා ඒක. හැම එකම අපිව නිකන් ආයේ ඉපිලිලා යන ස්වභාවයක් එනවා. නිකන් තුමාකයි ඒකේ නිර්ආමිස සතුටක් එන්න ගන්න. ඒ ඉතින් එතකොට ඒ වෙන්නේ ඒක එන්නේ අර බ්ලැන්ක් එකේදී. හිස් බව ඇතුළේදී. හැපිනස් එක එන්න ගත්තාට පස්සේ දැන් එහෙම සතුට බව දිනවා ඊට පස්සේ දැන් විඥානේ උතරදි කරන්නේ. විඥාන්ට මොකුත් නැහැ දැන් බැස ගන්න දැන. විඥානේ බැස ගන්න දැන නැතුනම විඥානේ කරන මායාකාරී තමයි උතනදී අපේ ක්‍රියාත්මක වෙනකොට මං චේතනා ප්‍රකල්පන අනුසය කියලා. තුන ඔය තුන තමයි විඥානේ බැස ගන්න තැන ඊළඟට චේතනා කියලා කියන්නේ සියුම් විදිහට ඔය තියෙන බ්ලැන්ක්නස් එක තියෙනවා හිස් බව එක සතුටකුත් තියෙනවානේ සිත ඔන්න ඕකට ප්‍රේම කරන්න ගන්න චේතනාවක් පහල කරන්න ගන්න ඕක තියාගන්න ටික මේක තිබ්බනම් තව හොඳයි මේක මේ කියලා නිකන් අර ඒකට තණ්හාවක් ඇති වෙනවා ඒකට සියුම් ආසාවක් ඇති වෙනවා. අන්න එතකොට තමන් නොදෙනුවත්වම අර බ්ලැන්ක් එක උපදාන වෙලා. ඒක නිකන් සමහර අය එතනදී පටලව ගන්නවා මේ නිවන මම දැක්කද කියලා බ්ලැන්ක් එක ඇතුලේ. ඒක නිවන නෑ. ඒක නිවන වෙනවා මේ වගේ. රුපියල් දැන් ලංකාවේ තියෙනවානේ රුපියල් 5000 11ක් තියෙනවා රුපියල් 10 11ක් තියෙනවානේ. මිනිස්සේ ජීවිතේ දැකලා තියෙන්නේ දැන් ඔයාලා අවුරුදු 20 කට ඉස්සෙල්ලා ලංකාවට ගියා නම් එයා ලංකාවේ දැකලා තියෙන්නේ ලොකුම කොලේ කියලා ආව ගමන් ඔයාලා දැකලා තියෙන්නේ මීට අවුරුදු 10 කට ඉස්සෙල්ලා එන්නේ ඉස්සෙල්ලා රුපියල් 1000 කොලේ. ඔයාලා දැන් ඉන්නවා රුපියල් 1000 කොලේ තමයි තාම ලංකාවේ තියෙන ලොකුම කොලේ කියලා ඒක අරගෙන මට 1000ක් තියෙනවා කියලා ඉන්නවා. එතකොට ඊයේ පෙරේදා ලංකාවට එන මිනිස්සේ. ඒ මිනිස්සේ වෙනවා මේ බලන්න ලංකාවේ තියෙන ලොකුම කොලේ මංගා තියෙනවා කියලා කියනවා. එතකොට එයා hina වෙලා එයා ඒ කොලේට පහින් ගහලා දානවා පිස්සු කියලා. මොකද එයා 5000 කොලේ තරන් එන්නේ. එයා 5000 කොලයක් දැකලා දිනවා. 5000 කොලේ දැකගෙනාට 1000 කොලයක් දැකලා ඒක ලොකුම කොලේ කියලා කියවුව කියද්දි කවුරු හරි එයාට ඒකට සිනාවක් නැගෙනවා විතරයි. මොඩ කෙනෙක් කියලා. ආන් ඒ වගේ තමයි හරියටම නිර්වාණ ධාතුව දැක්ක කෙනෙක්ට සිස් බව නිවන කියලා කෙනෙක් අල්ලුවොත් ඒකට ඇත්තටම සිනාය. මොකද ඔරිජිනල් එක බ්ලැන්ක් එක නෙමෙයි. බ්ලැන්ක් එක පාත් එකේ කොටසක්. මේ මාර්ගයේ වඩාගෙන යද්දි සිත හිස් වීම කියන්නේ මාර්ගයේ තුල ලැබෙන අත්දැකීමක් මිසක් ඒක නිපානිෂ්ඨාව නෙමෙයි. කවසානයක් නෙමෙයි. කෙලවර නෙමෙයි ඒක. ඒක නිරෝධය නෙමෙයි. එතකොට සිත බ්ලැන්ක් වුණාට පස්සේ සිත එක්කෝක නිවන හරි සම්මුඛක් හරි දානවා වචනයක් දානවා. එහෙම නැත්නම් ඕකට සිහූ විදියට තණ්හා කරන්න ගන්න. ඕකට සිත තණ්හා කරාද කියලා හොයන්න ඔතනදී බෑ. හොයන්න තියෙන විදිය තමයි දැන් සිත ඔහොම බ්ලැන්ක් වෙලා ඔහොම හිස් වෙලා තියෙලා ඔය හිත ඔය හිසේ කීතට ආය අරමුණු ගෝච එන්න ගන්නවා. ආය කාම අරමුණු සංකල්ප ඕව එන්න ගන්නවා. එතකොට සිත සියුම් විදියට ඔක රිජෙක්ට් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. අර අරමුණු සහිත සිතට අකමැති වෙනවා. ඒක අයින් කරන්න හදනවා. අන්න එතකොට අපි තේරුම් ගන්නනේ මම ආයෙත් ද්වේතාවයට අහුවෙලා. විඥාන උපාදානයෙන් අයින් වෙනවා කියන්නේ විඥානයේ තියෙන මම ඔබ හොඳ නරක හරි වැරදි කියන මේ ද්වේතාවයකයි ඔබාගේ කියලා වෙනම ඉන්නවා මං කියලා වෙනම කෙනෙක් ඉන්නවා හරි කියලා දෙයක් තියෙනවා වැරදි කියලා දේවල් තියෙනවා කියලා මේ විඥානයේ හැම වෙලේම කරන මායාව තමයි ද්වේතාවයක් හදන එක ඩුවලිස්ටික් එකක් මවන එක. ද්වේතාවයේ මවලා එක පැත්තකට බැඳිනවා අනිත් පැත්ත රිජෙක්ට් කරනවා. දැන් ඔය ද්වේතාවයේ අවබෝධ කරගෙන ද්වේතාවයට ද්වේතාවේ නිදහස් වීම තමයි ඒකත් ඒක තමයි විඥාන නිර්පේක්ෂක වෙනවා කියලා කියන්නේ. නිවන නිර්පේක්ෂකයි. සතුට දුක හොඳ නරක මම ඔබ සාපේක්ෂකයි. තේරෙනවද මගේ එක? සිත සාපේක්ෂකයි. සාපේක්ෂක සිත තමයි සසරට අවුච්ච හිත. සාපේක්ෂකත්වයෙන් ඉවත් වුනහම නිර්පේක්ෂකයි. ඒ තමයි නිර්වාණ ධාතුව. ඒ තමයි විමුක්තිය.
නිවන නිර්වාණ ධාතු. එතකොට සිත හැමලීම සාපේක්ෂකව පවතිනවා. හොඳ නරක, කළු සුදු, ලස්සන කැත, හරි වැරදි කියලා එළඹ ගන්නවා. ඒ එතකොට දැන් මොකද කරන්නේ? දැන් අපි මේක තේරුම් ගන්නවා. මේක තේරුම් ගත්ත යෝගාචර දැන් බලනවා සිත බ්ලැන්ක් වෙලා තිබ්බා. දැන් හිතට අරමුණු ඇවිල්ලා මේක සාපේක්ෂකයි. අරමුණු ඇති බව දන්නේ අර බ්ලැන්ක් හිතට සාපේක්ෂකව. බ්ලැන්ක් හිතක් කියලා දන්නේ අරමුණු තිබ්බ මතකයට. එහෙනම් මෙතන තියෙන්නේ සාපේක්ෂතාවය. ද්විත්වයක්, ද්වේතාවයක් තියෙනවා. විඥාණයට අවශ්‍ය කරන්නේ ද්වේතාවයක් නිර්මාණය කළ සටනක් කරන්න. දැන් භාවනා කරන්න ඉස්සෙල්ලා අපි හිස් බව හරි බය හිතෙනවා, බය වෙනවා, අරමුණු වලට ආසයි. දැන් ඒ හිතම බලන්න කොච්චර චපලද කියලා. දැන් අර හිස් බවට ප්‍රේම කරනවා, අරමුණුට දැන් වෛර කරනවා. අනිකරිකා ඉස්සෙල්ලා ප්‍රේම කරපු කෙනාම වෛර කරනවා. දැන් ඉංගාර බඳින්න ඉස්සෙල්ලා බැඳලා පස්සේ වගේ, බඳින්න ඉස්සෙල්ලා බැඳලා පස්සේ වගේ වෙන්නේ. එකම හිතනේ තියෙන්නේ. ඒ කියන්නේ එකම එකම හිතනේ මුලින් මේ වණේ මැණික කියපු කෙනා බැලලා අවුරුදු 3 4 ගියාට පස්සේ ඒක නෑ. එයාට පේන්න බෑ. නිකන් ඒ කියන්නේ අර ඒක බය හිතා ගන්න බෑ. මේ මේ ප්‍රේම කරපු හිත අනිත් පැත්තට වෛර කරනවා. ඒක ඒ හිතම අනිත් පැත්තට වෛර කරනවා. ඒකයි මේ හිත විශ්වාස කරන්න කාරි පන්දනම් චපලම් චිත්තා. ඉතින් චපලයි. හරිම දැන් ඉස්සර මේ බ්ලැන්ක් එක නෙමෙයි ආසකලේ අර සිතිවිලිත් එක්ක ඉන්න. දැන් බ්ලැන්ක් එකට ප්‍රේම කරන්න පටන් අරගෙන සිතිවිලිතට වෛර කරන්න පටන් අරන්. තමයි මේ විඥානේ චපල ගතිය. එතකොට තමයි ඔගේ මායාකාරී ගතිය. ඒතර ඔන්න ඔය හිත මම කියාගන්න එක තමයි ලොකෝ මොඩකම. ඒ සැරින් සැරේ චපල වෙන ඔය හිත. චපල හිතට මං කියාගන්නේ. මගේ ආත්මය කරගෙන ඉන්නේ. දැන් අපි තේරුම් ගන්නවා සිත මෙච්චෙලා බ්ලැන්ක් වෙලා තිබ්බා. දැන් සිත අරමුණු පිරීලා තියෙන්නේ හිතේ. දැන් කොයි වෙලාවකවත් අහපව් ආහිත තුල බ්ලැන්ක් එක හෙව්වොත් වැරදි. දැන් අරමුණු තුල බ්ලැන්ක් වෙලා ඉන්න. මන්දනේ වචනේ තේරුණාද කියලා? අරමුණු නැතුව බ්ලැන්ක් වෙන්නේ නැහැ. දැන් අරමුණු තුල මා බ්ලැන්ක් වෙලා ඉන්නවා. හිත ගිනි ගද්දි රාග දේශ මොහ වලින් නිවන්න යන්න එපා. මේ කියන වචන හරි, මේ පොයින්ට් එක හරි වැදගත්. මේ කැලේ තේරුණොත් විඥාන උපාදානෙන් ගැලවෙන කතාව තේරෙනවා ඔබට. සිත ගිනි ගන්න විට අපි හැම වෙලේම සොයන්නේ, අපේ ඇඟ ගිනි ගන්න විට අපි හැම වෙලේම මොකද්ද හොයන්නේ? නිවන්න ක්‍රමයක් නේ හොයන්නේ. වතුර බාල්දියක් නේ සොයන්නේ. නිවන්න වතුර බාල්දියක් සොයනවා. මහා කියන්නේ කරදරයිනේ පිච්චෙනාසේ වතුර බාල්දියක් ගන්න තවත් රි දෙනවා මාමිනේ. ඊට වඩා හොඳයි ගිනි ගද්දි ගිනි අරගෙන ඉවර වෙලා අලු වුණාට පස්සේ ඉවරනේ වැඩි. හයි පිච්චෙන්නේ නැහැ, වතුර බාල්දිය වුණෙත් නැහැ. ගිනි ගත්තාම පිච්චිලා අලු වෙලා ඉවර වෙන්න දෙනවා. බය නැහැ මරණයට. පිච්චිලා අලු වෙච්චා කියලා අතැල්ල දානවා. ලේසි එතකොට. හැබැයි රා අයියා තියෙන්නත් ඕන. ආන්ගේ වගේ තමයි මා කියන්නේ විපස්සනා මාර්ගයේ සමතු මාර්ගයේ වෙනස ඔන්නතන තියෙන්නේ. සමතේ දුක, රාග, දේශ, මොහ වැඩ කරද්දී ඒක නිවන්න ක්‍රමයක් ටක් ගාලා හොයනවා. විපස්සනාව හරි සෙල්ලක්කාරයි ඒක. ඒක මා හරි අමුතු කතාවක් ඒක තියෙන්නේ. ඒක සිත ගිනි ගද්දි නිවන හොයන්නේ නැහැ. ගිනි ගද්දි ගිනි ගන්නවා කියලා දන්නවා, පිච්චෙනවා කියලා දන්නවා, ගින්නත් එක්කම ඉන්නවා. ගින්න ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, ගින්නට වෛර කරන්නේ නැතුව. එතකොට ගින්න තුල මා නිවිලා සිටිනවා. සියල්ල ගිලි ගන්නවා ඇතුලේ. ගින්න තුල මා ඇතුල හයිය වෙලා ගින්න තුලත් නිවිලා. දැන් එතකොට සිත ආයෙත් නිවෙනවා. නිවීම තුලත් එයාගේ ඇතුල නිවිලා. හිත හිස් නිශ්චලයි. ඒ නිශ්චලත්වයේ පරයා ගියපු නිශ්චලත්වයකට හිතපත් වෙලා. නිශ්චලත්වය පරයා ගියපු නිශ්චලත්වය. ഘോഷාකාරී බවදිදි ഘോഷාකාරී බව පරයා ගියපු නිශ්චලත්වයක් තියෙනවා. සිත ഘോഷාකාරී වෙද්දී ඒ ഘോഷාව තුල නිශ්චල වෙලා ඇතුළ. නිහිත නිශ්චල වෙද්දී නිශ්චලත්වයේ තුලත් නිශ්චල වෙලා සිත. අන්නේ තෙන්ට ආවා අපි කියන අන්න එතන තමයි අපි කියන සමාපatti. අකුප්පාමේ චේතෝ විමුක්තිය. බුදුහාර දේශනා කරන්නේ මම අවබෝධ කරගත්තේ ප්‍රත්‍යක්ෂ කරගත්තේ අකුප්පාමේ චේතෝ විමුක්තිය කියලා. කිසිම දෙයකට කිප්පවන්න බෑ මේ ප්‍රත්‍ය අවබෝධය. ඒ ප්‍රත්‍යක්ෂයේ කිසිම දෙයකට, කිසි අරමුණකටවත්, බ්ලැන්ක් එකකටවත්, අරමුණු කෝටියක් ආවත් කිසිම දෙයකට ඇතුළ කම්පණය කරන්න බෑ, චලනය කරන්න බෑ. අන්න එක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාවන හිත ඇදුවා. චලනය වෙන්නේ නෑ.
අරමුණු තිබ්බත් එකයි අරමුණු නොතිබ්බත් එකයි, හිස්සුණත් එකයි සිතිවිලිවලින් පිරීලා තිබ්බත් එකයි. අන්නේ මූඩ් එකට ආවහම අන්න එතන විඥානේ ද්වේතාවේ පච වෙනවා. විඥානේ දෙපැත්තම වල එකක් අල්ලන් එකක් ප්‍රතික්ෂේප කරන ගර්භ සටන එයා ගේම් එක ඉවරයි. එයාට දැන් බැස ගන්න බෑ කොතනකවත්. ඒ කිසි අර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, අරමුණක් හොයන්නේත් නැහැ. නිර්පේක්ෂක වෙනවා. අන්න එතෙන්ටයි එතනයි විපස්සනාව කියන්නේ. එතෙන්ටයි ටික 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 අපි මේ පාර හදන්නේ. විඥාන නිරෝපාදාය නිරෝධ ගන්න එතන. මේ ද්විත්වෙන් ද්විත්වේ තේරුම් ගන්න ද්වේතාවේට නොබෙදීම. ද්වේතාවේට අසු නොවීම. එතකොට ප්‍රශ්නේ අපි නිරපේක්ෂක වෙලා ඉන්නේ. ඇතුළත නිරපේක්ෂකයි, රාගයේ නිරපේක්ෂකයි, විරාගයේ තුළ නිරපේක්ෂකයි. ඒ හැඩයක් නෑ සිතට. අල්ලලානේ අර කොහොඳයි මේක නරකයි කයත් කරන්න යන්නෙත් නෑ, මේක තියාගන්න යන්නෙත් නෑ. එහෙම එකක් නෑ ඇතුළාන්තය. ඉතින් එතකොට අන්න එක තමයි චේතනා. චේතනාවල බැස ගන්න. ඒ කියන්නේ අර බ්ලැන්ක් එක හොඳයි කියන සිතවිල්ල ඇවිල්ලා ඒක එල්ලිලා ඒක තියාගන්න යන්නෙත් නෑ. අර මේ කල්පනා සිත නරකයි කියලා චේතනා පහල කරලා ඒකෙන් අයින් වෙන්න යන්නෙත් නෑ. ඒ දෙකටම සමහිත යනවා. ආන් එතකොට මේ චේතනාව තුළ විඥාණය බැස ගන්න බෑ. විඥාණය බල බිඳුනා. ප්‍රකල්පනා කියලා කියන්නේ ප්‍රකල්පනා කරනවා කියලා කියන්නේ මේ දැන් අපිට මේම කරගෙන යන තරම් දි කරගෙන යද්දී එක පාට අපිව නිකන් ප්ලෑන් ගහනවා. දැන් මේක මම කොහොමද අපි රීච් කිව්වේ, මේක කොහොමද අම්මට කියලා දෙන්නේ, වයිෆ්ට ළමයිට මේක කොහොමද මම කරන්නේ කියලා. දැන් මේක කොහොමද අර රටේ පතුරවන්නේ, මේකේ පතුරවන්නේ, මේකෙන් දැන් මම කොහොමද ගුරුවරයෙක් වෙලා මේක ලෝකෙට කියන්නේ කියලා මොකද්දෝ කල්පනාවල් ඔස්සේ දුවනවා. වර්තමානයේ සිහිය අමතක කරෝලා ඒවා. හැබැයි ඒවා බැලූ බලමට සත්පුරුෂ සිතුවිලි. ඒ වුණාට ඒක ඒ වෙලාවට වැඩක් නැහැ, මේ ප්‍රැක්ටිස් කරන වෙලාවට ඒක වැඩක් නැහැ සිතුවිලි කියලා අරයාගේ අර ඔක්කොම දත ඇරලා දාලා මේ කරගෙන යන්නේ වැඩි අතහැරලා දාලා එයා දැන් ප්ලෑන් සම්පූර්ණ ප්ලෑන් ගහන්න පටන් ගන්නවා. ඉස්සරහට අවුරුදු 20 30කට 10කට මෙයාට කියන්නේ මොකද, මෙයාට කියන්නේ මොකද, මේක කරන්නේ කොහොමද. මේ ඇත්තටම මේ මට තේරෙන දෙයක් තමයි. ඇත්තටම මගේ ජීවිතේ පැත්තෙන් බැලුවා මම උසස් කියන නෙමෙයි මම හදන්නේ. මට තේරුච්ච දෙයක් මට කාලයක් තිබ්බ එක ගැන. නිකන් පන්සලට එන ඔක්කොටම මේක දෙන්න වගේ හදනවා. නායකාරු මට ඉස්සර හරියට දොසුත් කියන මොකද බෝධි පූජාව තියන්නේ නැහැ නේද, මම ඔය වෙන්න කියලා කතා කරලා වාඩි වෙන්න කියලා භවනා කරන්න විපස්සනා මේකයි කියලා ඒ අර නිකන් අර පන්සලට එන ඔක්කොටම මේක දෙන්න වගේ. මට තේරෙනවා මොකක් හරි පිස්සුවක් මට තේරෙන්නේ කියලා, මොකක් හරි ලෙඩක් මේක. පස්සේ තේරුණා ඒක කරනවට වඩා ඇත්තටම මේක හොයාගෙන එන කෙනෙක් එයා හොයාගෙන එනවා. ගෙන අපි ඒක හොයන කෙනෙක්ට ඒක දුන්නේ නැත්නම් අපි කරන වැරද්දක් ඒක. හොයන්නේ නැති අයට බලෙන් දෙන එකත් වැරද්දක්. යාළා ඒක පහත් කරන එකට වෛර කරනවා. ඒ දෙකම ඇත්තටම වැරද්දක්. මට පස්සේ තමයි ඒක තේරුනේ. මම මේ ඕනවට වඩා ඒ අපිට එනවා ලොකු වර නිකන් අර මේක මුල් කාලේ මේක දැනීගෙනදී මාර කුලප්පුවක් වෙනවා. අරයට දෙන්න ඕනේ, සහෝදරයන්ට දෙන්න ඕනේ, අම්මට දෙන්න ඕනේ. අපි තේනවා නිකන් අපේ පෙට්‍රල් පිච්චන විතරයි. කොච්චර කළත් ඒකට ආපු පිරිසක් ඉන්නවා ලෝකේ. ඒක තමයි රිද්මයක් තියෙන. විශ්වය ගමන් කරන රිද්ම් එකට එක ගමන් කරන. ඒ හොයාගෙන ආපු පිරිස හොයා ගන්නවා මිස එක හැමෝටම දෙපුවන්න බෑ. ඒක ඇඟට වදින්නේ ඒකට ආපු කට්ටිය විතරයි. ඒ ගැළවීම සොයාගෙන විශ්වයට බහිනවා පිරිස. ඒක තේරෙන්නේ කාලයක් යද්දි. ටික කාලයක් මේ ගිහිල්ලා බැනුණු තහල ඔක්කොම කරලා ඇද්දි ටික 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 අපිම නිකන් අපි පාර තේරුම් ගන්න යනවා. එතකොට ඕනවට වඩා නිකන් මේ නිකන් අර සාරිපුත් ඒක බුදුහාරු කියන්නේ සාරිපුත් හාමුදුරුවෝ අර වැද්දේට බණ කියස් කියනවා. සාරිපුත් ඔය වැද්දට බණ කියන්නේ ඌ වැද්දේ. ඌට මොහොස දඩේ මතර ගත්තේ මෙහෙට වරෙන් කියනවා. ඌට ඔක හරියන්නේ නැහැ කියනවා. අන්නේ ඒක අපිට ඒක තේරෙන්නේ. අපි මේ මිනිස්සු පහත් කරන්න යන්නේ නැහැ. අපෝ මෙයා පහ තේරෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. අපිට ඇඟට තේරෙන්න පටන් ගන්න. කරාම අර අනවශ්‍ය ප්ලෑන් කඩි කුලප්පු මේ ඔක්කොටම නිකන් මුළු ලෝකෙම බෞද්ධ කරන්න ඕනේ, මුළු ලෝකෙම මේක කියන්න ඕනේ කියන්නේ නැහැ. අපිට පුළුවන් සීමාව අපි සේවය කරනවා. අපි හැමෝටම පුළුවන් කැපැසිටි එකක් තියෙනවානේ, ශක්තියක් තියෙනවා. අපිට පුළුවන් ඒ ටිකේ කරනවා. අර ලොකු ඒවාර ප්ලෑන් ගහ අවුරුදු ගණන් ඉන්නේ ඒක ඒ වෙලාවට ඒ වෙලාවට සුදුසු විදිහට ඒක කරනවා. ඒක නොකිය ඉන්නේ නැහැ මාර්ගය Taman දන්නේ. හැබැයි අර වගේ නිකන් අර පිස්සුවකට යන්නේ නැහැ. නැතෙන දවසක එක මිනිහෙක් හිටියා. ඒ මිනිහයා මේ බස් එකේ මිනිහෙක් නැග්ගා. අපි හිටිය සීට් එකේ විටිපස්ස ඉස්සරහ. පිටිපස්සේ මේ මිනිහයා කියන්නේ මේ ආනෝ නැග්ග මාස ඔයා පන්සිල් දන්නවද? මාසික ඔව් ඔයා පන්සිල් ගන්නවද? ඔව් කිව්වා. ඔයා දන්නවද පන්සිල් වල 149ක් ආනිසංශ තියෙනවා.
ඒක ඒ මොකද කියනවා කියන දේ අර මනුස්සයාට වැඩක් ඕනද අවශ්‍යද අර මනුස්සයා මොකද කවුද කියලා දන්නේ නැහැ. පන්සිල් ගන්නද ආනිසංස මෙච්චරයි මේමයි කියලා කියවනවා කියවනවා අර අර මිනිස්සු වැඩක් නැහැ. ඒ මනුස්සයාට හොඳටම කේන්ති ගියා ඊට පස්සේ. අන්නේ වගේ අර අපිව අපි වැටෙනවා පොඩි පිස්සුවකට පොඩි. අපි පිස්සුවකට කියලා අපිට නිකන් මේ මුළු ලෝකෙම සිල්ලත් කරවන්න දඟලනවා. මුළු ලෝකෙට මේ සීලයන් එහෙම බෑ. ඒ වගේ නිකන් අර එක්තරා කාලයක ඔයගේ අමුතු ප්‍රකල්පනා ටිකක් එනවා. භාවනා කරගෙන කියලා හිතේ ස්ථනාට පස්සෙත් එන්න ප්‍රකල්පනා කෝටියක් විතර දෙනවා. කළ මං කියන්නේ ඒවා හැබැයි නරක නැහැ හොඳයි. ඒ වුණාට අපි තේරුම් ගන්න ඕනේ. ඒක අවශ්‍ය වෙලාව අපි කරන්නේ මේ වෙලාව ඕවා කර කර මුළු ලෝකෙටම මේ ධර්මය කතා කර කියන්නේ ප්ලෑන් ගන්න වෙලාව නෙමෙයි. හැබැයි ඒකට තියෙනවා නම් රිද්ම එක වෙනවා. මට කරන්න ඕනලාට මං ඒක කරන්නත් ඕනේ. හැබැයි මේ වාඩි වුණේ මේකට නෙමෙයි මේ වෙලාවේ. කියලා අන්න ඒක පොඩ්ඩක් කියලා දෙනවා. කිව්වහම අපි ප්‍රකල්පනා උස්සෙදුවන්නේ නැහැ. අනුසය කියලා කියන්නේ අපි 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 චේතනායි ප්‍රකල්පනායි ඔක්කොම අතහැරියට පස්සේ අපේ අනුසය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනුසය විඥාණයට එල්ලෙන්න තැනක් නැති වුණාට පස්සේ අනුසය තමයි විඥාණය තමයි එල්ලෙන්න භූමිය කරගන්නේ. අනුසය කියලා කියන්නේ අපේ රුචි අරුචිකන් ටික බැහැ ටික අපේ සංසාරේ කාලය තිස්ස ඉඳන් එන හුරු වෙච්ච හැබැයික් පුරුදු ගොඩක් තියෙනවා. අපි කියන්නේ මගේ රුචි අරුචිකන් ඒවා කියලා ඇබ්බැහි කියලා කියන්නේ මගේ කියන්නේ මගේ දෘෂ්ටි කියලා කියන්නේ ඔන්න ඔය ටිකේ තමයි අන්තිමට ගිහිල්ලා එල්ලෙන්න පටන් ගන්න. ඇබ්බැහිකම් රුචි අරුචිකම් මේ ඊට පස්සේ අනුසේ තියෙනනේ මට මේ ඉක්මනට නිවන් දකින්න ඕන එකක්. ඔය මොනවාරි තියෙනවා නිකන් ඒ මොනවාරි ද ඉක්මනට මේක ඉවර කරන්න ඕන ටිකෙන් ටික තියෙනවා. එහෙම නැත්නම් අස්සේ තියෙනවා මේ උදාර චංකි සූත්‍රයේ ලස්සනට කියන උනාස කියනවා මේ අපේ තියෙනවා ශ්‍රද්ධාව අපේ තියෙනවා තර්කයක් අපේ තියෙනවා අනුස්ස මේ අනුස්සවය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා මා චංකි සූත්‍රයේ මහණෙනි ඔබ ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන මතයක් තියෙනවා ශ්‍රද්ධාවෙන් කියන. උන්වහන්සේ කියනවා ඔබ ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන දේ තුල අසත්‍ය තියෙන්න පුළුවන්. ඔබට ශ්‍රද්ධාවක් නැහැ මේ ආගමේ ශ්‍රද්ධාවක් නැහැ මේකේ නැහැ කියලා ඔබ අසද්ධාවෙන් ප්‍රතික්ෂේප කරන තැන සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඔබ ෘචි කරන දේ තුල මම මේකට ෘචි මේකට මම කැමති කියන ෘචි කරන දේ තුල අසත්‍ය තියෙන්න පුළුවන්. ඔබ අෘචි කියලා මට මේක දිරවන්නේ නැහැ කියලා ඔබ ප්‍රතික්ෂේප කරන එක තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ කියනවා ඔබ තර්කයෙන් දිනුවා කියලා තර්කයෙන් දිනන දේ තුල අසත්‍ය තියෙන්න පුළුවන්. තර්කයෙන් පරදින එක තුල සත්‍ය තියෙන්නත් පුළුවන්. සහ ඔබ මෙච්චර කල් අහපු බණ ටිකක් තියෙන අහලා ධර්මයේ කියලා අල්ලගත්ත ඔන්න ඔය ඔබ අනුස්සවණේ කරපු දේ තුල අසත්‍ය තියෙන්න පුළුවන්. ඔබ අහපුවත් නැති මං අහන්න ඒවා කැමති නැහැ කියලා අහන්නවත් කැමති නැති දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් කියලා. ඒ හින්දා යෝගාවචරයට කියන හැම තෛලෙම මැදිස්ත වෙන්න. මොකද අපි දුවන්නේ අපේ ශ්‍රද්ධාවට අනුව අපේ ෘචියට අනුව. ශ්‍රද්ධාවට අනුව ෘචියට අනුව අපේ අපේ අහපු දේවල් වලට අනුව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන මයින්ඩ් එක. විශ්වාස මත ඉතින් එතකොට සම්පූර්ණ අපි ආගමෙන් අහුවෙලා සංස්කෘතියෙන් ආගමවල මතවාදවල අපි හිර වෙලා ඉන්නවා. දෘෂ්ටිවල මේක තමයි මම දකින විදිය මේකමයි හරි. සමහර බුදුහාරණ ඔබගේ දෘෂ්ටිය වැරදි වෙන්න පුළුවන්. ඔබ වැරදි කියන දෘෂ්ටිය හරි මතේ හරි වෙන්න පුළුවන්. ඒහෙන කියන තමන්ගේ දෘෂ්ටියවත් තමන්ගේ තර්කයවත් තමන්ගේ මතයවත් තමන්ගේ ෘචියවත් තමන්ගේ ශ්‍රද්ධාව කියන එක විතරක් හරි කියලා දැන් ඉපා කියන. ඒ කියන්නේ යෝගාවචරයේට මතයක් තියෙනවා. තමන්ගේ මතයට බැඳිලා නැහැ. දෘෂ්ටියක් අපි තියෙනනේ ඔක්කොටම. ඒ මතේ දෘෂ්ටියට බැඳිච්ච කෙනෙක් හොයාගන්නවා ලේසි ක්‍රමයක් කියන්නම්. දැන් එයාගේ දෘෂ්ටියට හොඳටම බයින්නකො. බුද්ධ පිස්තු මේ බුදුහාමුදුරු කවුද බුදුහාරු කියන්නේ ඔයා දන්නවද එහෙම කෙනෙක් හිටියද කියලා නිවන මොන බොරුවද මොනවද කියලා බයිනවා. මොන විකාරයක්ද ඔය කියන්නේ කියලා බැනගෙන බැනගෙන යන කාට හරි. එතකොට සමහරට ඇස් රතු වෙනවා, ඇවිවුලනවා. එතකොට තේරෙනවා එයා දෘෂ්ටිය කොච්චර ගිලිලාද කියලා. දෘෂ්ටියෙන් කොච්චර අහුවෙලාද කියලා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හරියටම මේ දර්ශනේ දන්න කෙනාට මතයක් තිබ්බට ඒ මතයට කොච්චර කවර කියලා එයාට රිදෙන්නේ නැහැ. හැබැයි එයා ඒක සාකච්ඡා කරයි සංවාද කළාට එයාට මතයත් එක්ක මමත් තේන්නේ නැහැ. නැත්තම් අපි අර අනු බැසගෙන තියෙන මතවල අපි ඒකනේ දැන් සමහරට අපේ මතයට විරුද්ධුනොත් අපි ෂේප් එකේ එතනින් යනවා. නැත්තම් ගැටෙන්නේ යනවා. ඇයි මොකද මගේ ජීවිතාශාව තියෙන්නේ මගේ මතයත් එක්ක. මගේ මතයත් එක්ක මගේ ජීවිතාශාව තියෙනවා.
මගේ මතයත් එක්ක ජීවිතාශාව තියෙනවා කියලා කියන්නේ දැන් අපි මං අර ඊය අපි කිව්වේ ජීවිතාශාව අතාරින්න කියන්නේ ජීවිතාශාව අතාරින්න කියන්නේ මේ කයට තියෙන ආශාව අතාරින්න කියන එක නෙමෙයි. ඒකත් එකක්. අපේ මතයට තියෙන ආශාවත් ජීවිතාශාවක්. ඒකනේ මතයට ගහලා මට ගහනවා වගේ දැනෙන්නේ. බය වෙලා අපි එතන යන්නේ. නැත්තම් මරාගෙන මැරෙන්න හදන්නේ. මම මොකද මට මතයට ගහලා මට රිදෙනවා ගොඩක්. මොකද මම්මගේ මතයේ දෘෂ්ටියක් බවට ඒක මගේ දෘෂ්ටිය දැක්ම නිකන් උපාදානලා දෘෂ්ටි මට්ටමට ගිහිල්ලා. ඒකට බැඳිලා අන්නේ වගේ ඔන්න ඔය වගේ අන්තිමට විඥාන ගිහිල්ලා අපේ මතවාදවල අපේ ෘචිව තැන්වල ෘචිවල මතවාදවල තර්කවල ඔවා ගිර වෙලා ඉන්නවා. උන්වහන්සේ කියනවා අන්නේ ඒක තමයි අනුසය කියලා කියන්නේ. අනුසයත් අත්හරින්න කියන අනුසයත් තුල පිටින්නෙත් නේ කියන අනුසයත් ප්‍රකල්පනත් එතකොට මට මගේ ආගම පාවා දෙන්න වෙනවා. මං අද හොඳ නරක ටික පාවා දෙන්න වෙනවා. මගේ කැමැති අකමැතිකම් පාවා දෙන්න ෘචි අෘචිකම් පාවා දෙන්න වෙනවා. නැත්තම් ඔය එක කාරී විඥානේ ලීලා ඕක තුල කතන්දරයක් යනවා. ඕක තුල යා පැවැත්ම ගෙනියනවා. ඒකයි විපස්සනාවට යද්දී ඒක නිකන් අයි ලේසි වැඩන්නේ මේ සංස්කෘතිය අතාරිනවා, ආගම අතාරිනවා, ධර්මය අතාරිනවා, හරි වැරද්ද අතාරිනවා. ඉතින් ඔක්කොම බිමින් තියන්න වෙන දවසක් එනවා විපස්ස කෑල්ල. මොකද ඔය එකක් ඇල්ලන් හිටියොත් ඕක එල්ලිනවා කියලා විඥානේ. ඕක එලිලා කතන්දර ගොතනවා. ඒකින්ද චේතනා අනුසය ප්‍රකල්පන ඔය තුනම අතහැරියට පස්සේ විඥාණයට බැස ගන්න තරන්නේ. විඥාණයට එල්ල ගන්න තරන්නේ නැති වෙනවා. විඥාණේ පිර වෙනවා. නාම ධර්ම වශයෙන් ප්‍රකල්පනාවල එන්නේ නැහැ. ඊට පස්සේ විඥාණේ කොටු වෙනවා. විඥාණේ කොටු වෙන්න ගන්නවා නිකන් අර දැන් අහු වුණා. දැන් ඔක්කොම යාට තිබ්බ බල සේනාවල් ටික අන්තිමට එල්ලලා තිබ්බේ කල්පනා ප්‍රකල්පන අනුසේ ඒකත් අතහැරිය විපස්සනායි. ඒතකොට විඥාණයට පණින්නේ නැහැ. පණ නැති වෙනවා. උට අන්තිමට පාපෝච් අන්තිමට ඊට පස්සේ ඌ අර අල්ල ගන්න මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා කියලා දැනෙන්නේ දැනගන්න මං කියලා. අපි ඉන්කුවරි මේ දැනගන්න කවුද කියලා බලනවා. එතන මං ඉන්නවා කියලා. අන්න එතකොට විඤ්ඤාණයට ඒ දැනීම තුලවත් බැස ගන්න බැහැ කියලා. ඒක පවා විපස්සනා කරන්න ගන්න. හැබැයි ඔතෙන්ට ගිහිල්ලා ඔතෙන්ට දැන් අපි ওই ප්‍රකල්පනා නොකර අර බ්ලැන්ක් තැනට ගිහිල්ලා හිස් තැනට ගිහිල්ලා චේතනා නොකර ප්‍රකල්පනා නොකර අනුසේ නොකර සිටියාම එතනින් යාට සත්‍ය අවබෝධයට කරන්න දෙයක් නැහැ අපිට. කරන්න දින එකම දේ නිකන් ඉන්න එක. මොනවා හරි කරන්න ගියොත් අහපව පාර කර බ්ලැන්ක් දැන්න ගිහිල්ලා ප්‍රකල්පනාවක්. චේතනාවක්. අනුසය. එතනින් යාට දෙන මොකක්වත් සුම්මයිරි කිනකන් හිටපන්. එතනයි තියෙන ගේම් එක. එහෙමයි මේ විඥාන නිරෝධයට යන්න තියෙන පාර. හැබැයි පුළුවන් තරම් එතෙන්ට යද්දී අමතක කරන්න දවසින් දවස දවසින් දවස අහිංසක වෙන්න ඕනේ. නැත්තම් මාරය ඇවිල්ලා දානවා රහම්ම දෙන්න හරි ඔන්න දැන් ප්‍රකල්පනා කරන්නෙත් නෑ අනුසය කරන්නෙත් නෑ මම මේව කරන්නෙත් නෑ කියලා සතුටු වෙච්ච ගම ආයේ බිමටම වැටිලා යනවා. ඇයි එනවා අර තමන් උසස් කරන ගතිය ඒකින්ද පුළුවන් තරම් පරිස්සම් වෙන්න උතනදිත් මාරය ගේම අත ඇල්ල නෑ. ඔය අස්සෙත් පව ගහනවා ගේම ඇවිල්ලා බලන්න ඉත පොඩ මූ නිකන් පොඩි උද්දච්චයකට ගන්න පොඩි මේ ඇවිල්ලා සෙල්ලමක් දාලා බලනවා. සෙල්ලමක් දාලා පොඩි සතුටු යන් දැන් ඔබ දැන් ගොඩ ගිහිල්ලා තියෙන්නේ. දැන් තව පොඩ්ඩයි තියෙන්නේ. ඔන්න ගත්තා මෙන්න ගත්තා දීමු කියලා අප්පා එතකොට ඔන්න ගත්තා මෙන්න හරි කියද්දි බිමටම වැටිලා. ඒක හරි ගවන්නට වඩා සතුටු වෙන්න කොයි ලාක පාත් එකේ නිවන මේ දැක්කත් මේ සතුටු වෙන්න යන්න එපා. කිසිම සතුටක් නැතුව ඉන්න. එතකොට අරක අල්ලන්නේ නැත්තම් ඔය වැඩේදීනේ මට ඉන්නේ ගොඩාක් ලෞකිකයිට එන ප්‍රශ්නේ ඒක. යාලා පාත් එකේ යනවා දැන් අර ලෞකික ජීවිතය අර විභාගයක් පාස් වුණාම සතුටු වෙන්නේ. ඒ වගේ මේ පාත් එකෙත් ගිහලා සතුටු වෙන්න බලනවා. බල්පු ගම ලෞකික සිත ඇවිල්ලා මාන්න සිත ඇවිල්ලා උද්දච්ච සිත ඇවිල්ලා මාරය ඇවිල්ලා එතනින් ෆේල් කරනවා. එහෙනම් කොයිලාවත් අපි ඕනට වඩා සතුටු වෙන්නේ අරක මට ලැබුණා මේක ලැබුණා හරි දැන් ඔන්න ළඟයි මෙන්න ළඟයි කියලා නැත්තම් අල්ලව ගම බින. ආය පල්ලයටම වටෙනවා. ඒ නිසා පුළුවන් තරම් දවසින් දවස අහිංසක වෙනවා. ආයෙත් පොඩි එකෙක් කරනවා. හරි අහිංසකත්වයට යනවා. වැඩෙන්න 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 මාර්ගේ මාර්යා බලනවා ලොක්ක කරන්න අයක්ක කරන්න අයියා කරන්න. නෑ ආය අපි යන්නේ පහසට. ආය අහිංසකයි. ආය පොඩි එකක්. ආය දැන් අර මේ ආය මට පුළුවන් ජේසුස් වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා දවසේ දැන් කුරුස ගැන ගහන්න ඉස්සෙල්ලා දවසේ ඔක්කොම ගෝලයන්ගේ කකුල් දෙක හේතුවා. කකුල් දෙක වදලා පිස්සාති. මානසික ඉච්ඡර ශාස්ත්‍රෝන් වරේ ගෝලයන්ගේ කකුල් හොදලා මැරෙන් තමන් මියන්න ඉස්සෙල්ලා දවසේ තමන් අවසාන භෝජන සංග්‍රහය අරගෙන ඉවරෙලා තමන්ගේ ගෝලයන්ගේ කකුල් දෙක හොදලා යන්න තැන කකුල් දෙක හොදලා තන ගුරුවරයා කුච්චර පල්ලයකට වැටලා තියෙනවද? ඒ තමයි ගුරු කියන්නේ.
ගුරුවරයයිනි ශිෂ්‍යයට තරපල්ලය දැනක. අන්න එතෙන්ට දවසින් දවස යන්න නැත්තම් මොයි කොච්චර විපස්සනා කරලාද මාරය එතෙන්දි වටනවා අපි ගහනවා. නැත්තම් අපි දන්නේ නැතුව දැන් මම මෙච්චර අවුරුදු 10ක් භාවනා කළා 20ක් භාවනා කළා මේ අය තාමලුත් මේ අය මොනවද දන්නේ කියලා ඕ වට කියපු ගමන ඉවරයි. ඒක කියන බුදුහාර කියනවා ආසවට්ටානි ධර්ම කියලා ඒවට. ඔය ගෝලය වැඩි වෙන එක බහුසුතකම් වැඩි වෙන එක බහුසුතකම් වැඩි වෙන්න ගෝලය වැඩි වෙන්න මහනෙලා උපසම්පදල වස් වැඩි වෙන්න එක තැන කරකවනවා අපි. ඒවත් එක්ක එනවනේ අර මාරයා එනවනේ ලස්සන්ට. ආ මට මෙච්චර ගෝලෙ ඉන්නවා මට මෙච්චර දහම් දරුමක් තියෙනවා මම මෙච්චර අධ්‍යක්ින් ලබලා තියෙනවා මගේ මෙච්චර මහනෙලා වස් මෙච්චරයි කියලා ගත්ත ගමම්ම මාරයා පොලොක් පොලොක් ගාලා වැඩි කෑවා ගුලිය කෑවා සතුටු වුණා. ඉනහ වෙන්න ගත්තොත් ඒ ලෞකික වශයෙන් ලෞකික සතුටකට ගියා. ගිහු ගමන් බින්දුවටම එක තැන කරපුවා. එක තැන වටනවා. ඉඳ අපි දවසින් දවස දවසින් දවසක මේක තේරෙන්න තේරෙන්න පුංචිකා වෙනවා. අහිංසකත්වයට ගමන් කරනවා. ළමා බවට පත් වෙන්න ගන්නවා. හරි අහිංසකයි. හරි මේ කයි කණියම් බොරුවට ළමයි රඟපන්නේ ඇත්තටම හදවතින් මේක තේටි ඇත්තටම මාට දෙන්නේ. ඉතින් මේක තේරෙන්නේ තේන්නේ මොනවත් දන්නේ තේරෙන්නේ නැති බව තමයි තේරෙන්නේ. මං අහවල් දන්නවා කියලා දන්න දෙයක් නැති බව විතරයි දැන් ඉතින් මොකද ආඩම්බරද මොනවද දන්නව ගත්ත කියලා බුදුහාර අහනවානේ ඊයේ තමයි කිව්වේ ඔබ වහන්සේ සන්තෝෂෙත් ඉන්නේ කියලා මොනවද ලැබුණාටද දුකෙන් ඉන්නේ මොනවද නැති වුණාද එහෙම එකක් නැහැ. ඔව් ආන ආනාපානසතිය දින අවස්ථා 16න් හතරෙනි අවස්ථාවෙන් පස්සේ බ්ලැන්ක් කින අවස්ථාවට ගිහිල්ලා ඊට පස්සේ සංසස ආනාපානසත් දැන් ඔය විපස්සනා මාර්ගයේදී ආනාපානසතිය දැන් නවත්තලා ඊට පස්සේ වෙන ගමනක් දැන් සතුටද එතකොට ආනාපාන සතියත් එක්ක ගමනක් නැහැ. ආනාපාන සතිය එක්ක ගමන තියෙන්නේ පස්සම්බයං අවස්ථාව විතරයි. මුල් පියවර හතර විතරයි. එතනින් එහාට හුස්ම රැල්ල බැලීමක් නැහැ. එතනින් එහාට හුස්ම රැල්ල ගෙවන් කළා. එතනින් එහාට ප්‍රීතියේ සිතේ සංඥාව වැඩ කරන ප්‍රකල්පන ඒවා තේරුම් ගන්න ගමන තියෙන. ඉතින් හිතේ මායාව වැඩ කරන හැටි ඒ හිත බ්ලැන්ක් වුණාට පස්සේ අපිට හොඳට පේනවා මේ දැන් අර මේ අරහේ ප්‍රශ්නයක් කොතනද රූපේ සංඥා බලන්නේ කියලා. ඒ සිත බ්ලැන්ක් වුණාම එතනින් අපිට එතකොට පේන්න ගන්නවා මේ හැම යරමුණක්ම සිතෙන් පැන්නගෙන හැටි ලෝකය කියන එක. එතකොට තමයි මම මේ මනෝපුබ්බංගම ධර්ම කියන්නේ මොකද්ද මේ ලෝකේ කියන්නේ හිතෙන් හදනවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ. එතකන් අපි අර තර්ක දානවා රූපේ මෙහෙම විඤ්ඤාණනවා කිව්වට අපි අර කිව්වට එකේ පැන නගින තැන පේන්න පටන් ගන්නවා හිත සම්පූර්ණ චිත සංස්කාර සංසිඳුණාට පස්සේ. ආන් එදාට තමයි මම තේරුම් ගන්න මොකද්ද මේ මනෝපුබ්බංග මේ මොකද්ද මේක මනෝ විකාරයක් කියන්නේ මොකද්ද මේ හාමුදුරුවෝ මොකද්ද මේ කියන එක නැත්තම් අරවා අපි නිකන් අර ලොජිකල් හදාගෙන හිතනවා අපි අතනදී මම අත්දකින්නවා මේ මනෝපුබංග ධර්මයක් බව මේක වැඩ කරන හැටි මම මානසික මනසින් ලෝකේ හට ගන්න හැටි හටගෙන ප්‍රකල්පන කරන හැටි ඒ ඔක්කොම ක්ලියර් වෙනවා. නමුත් සංසප්පට හතරෙනි අවස්ථාවේ පස්සේ ඉතුරු ටික කරන්නේ ආනාපානසති සූත්‍රයේ දින ආකාරයට නෙමෙයි. يعني ඊට පස්සේ ඒක ජීවිතයේ දිනදා දේවල්ට තේ බ්ලැන්ක් එක ගෙනහිල්ලා වෙනම විපස්සනාවක් කරන්නේ. ඔන එතනින් එහාට ආනාපානසතියක් නෑ. එතනින් එහාට විපස්සනාව කියන්නේ දෛනික ජීවිතේ. විපස්සනාව කියලා එම මේ විපස්සනාව කියලා කොටු වෙන්නේ නෑ පරියන්කයකට. ජීවිතයේ තියෙන නැදෙනින් යාට ප්‍රීතිය ඒ සිත වැඩ කරන විදිහ ඒ තෙතනින් යාට චිත්ත සංස්කාර වල තියෙන චිත්තානුපස්සනාව ඊට පස්සේ අනිච්චානුපස්සී ඒ කොටස තියෙන්නේ රාගානුපස්සී නිරෝධානුපස්සී පටිසග්ගානුපස්සී කොටස තියෙන්නේ ධම්මානුපස්සනාව ඊට පස්සේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී අවස්ථාවේ තියෙන වේදනානුපස්සනාව කායානුපස්සනාව තියෙන මුල් හතර විතර එතනින් යාට වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව විදිහට තමයි සතිපට්ඨාන යන්නේ ආනාපානසති සූත්‍රය සතර සතිපට්ඨානෙ වැඩි මතේ. එතකොට අර හතරට විතරයි අපි අරමුණ ගන්න. ඉතින් එහාට අරමුණක් නැතුවයි සතිය වඩන්න ඕන. අරමුණ මාය හොයලා ඉතින් හැමදාම ඉතින් අර මුල් හතරෙම ඉන්න පුළුවන්. ඉතින් එහාට හැමදාම ඉතින් හුස්මත් එක්ක ඉඳිය. හුස්ම ගන්න අර මුල් කොටසට විතරයි. මුල් ප්‍රැක්ටිස් එකේ මුල් කැලරි විතර උපකාරක. ඊට පස්සේ ඒක ගෙවම් කරලා ආයේ ඊට පස්සේ ඔයා කරන්න ඕනේ. ආයේ හුස්ම රැල්ල පෙවුනා. ඒ කියන්නේ හොඳට ගෙවම් කරලා සතිය පීඩන හුරු වුණාට පස්සේ ආයේ හුස්ම පෙවුනත් හුස්ම බලන්නේ. නිකන් මෙහෙම නිකන් පොදු අවදී හිත 100 තියලා තියෙනවා නිකන් කිසිම තැනකට ફોકસ කරන්නේ නැතුව ඒක අර සතිය දෙන්න ඕනේ අරමුණ ගෙවිලා ගිහලා සතිය හැදුනට පස්සේම ફોકસ නොකරන ව්‍යානස් එකක් තියෙන. එතන තමයි වැඩේ තියෙන්නේ. ඒක අර ඒකින් දැම කලබල වෙන්නේ තමයි අරමුණ ගෙවන් කළා. ඒ ඔටෝ සතියට ආවට පස්සේ අරමුණක් නැතුව සිය පිටවන්න උරු කරගත්තාට පස්සේ ඒ පස්සේ සතිය යන්නේ අරමුණක් නැතුව. අවශ්‍ය වුණොත් විතර සවුනට වඩා සැකේ වැඩි වුණොත් විතර ආයතන ආනපතර එන්න පුළුවන්. සැකේ නැත්තම් අර අවදීන් එකක් අදියා බලන්නේ මොකටවත් ફોકસ කරන්න නෑ තියෙන. අන්තිම
ඒක තමයි මං කිව්වේ සතුටු වෙන්න යන්න බව උනර වඩා ඕනඩ මාන්නයකට යන්න එපා. එතකොට උනත් ආයෙත් වෙන්නේ ආයෙත් ගිහලා මාර්ගේ හිර වෙනවා. තැන් තැන්වල මාන්නක්කාරකම නිසා උද්දච්චකම නිසා එතනින් එහාට පාත් එක වැඩෙන්නේ අර බ්ලොක් වෙලා තියෙනවා මාන්නේ නිසා. ඒ උද්දච්චකම නිසා බලන්න කරසේ මහසීවහාමුදුරුවන්ට උන්වහන්සේ භාවනා පන්ති කළා ඉගැන්නුවා. උන්වහන්සේගේ ගෝලිය රහත් වුණා. උන්වහන්සේ ධානයක්වත් නැහැ. එතකොට උන්වහන්සේ ධානයක්වත් නැති වුණාට පස්සේ එක ශිෂ්‍යෙක් රහතන් වහන්සේ කෙනෙක් දැකිනවා. මගේ ගුරුවරයා ගැන බලද්දි ධානයක්වත් නැහැ. ගුරු මේ ගුරුවරයාට උදව් කරන්න ඕනේ කියලා කියනවා. මට ඔබ වහන්සේ කතා කරන්න ඕනේ කියනවා. මට ඔබ වහන්සේ කතා කරන්න ඕනේ කිව්වට පස්සේ මේ කියනවා මට මේ වෙලාවේ බෑ පන්තියක් තියෙනවා. මේ වෙලාවේ බෑ පන්තියක් තියෙනවා. දානේ වලදද්දිත් පන්තියක් තියෙනවා. ඊට පස්සේ කියනවා. ඒතර උන්වහන්සේ කියන වෙලාව කියලා යා කියලා යනවා. ගුරුතුමනි ඔබ වහන්සේට දානේ වලදන්නේ මේ මැරෙන්නවත් වෙලාවක් නැති ඉස්සරහට. ඔහො මැරෙන්නවත් වෙලාවක් නැති කියලා කියනවා. හැබැයි ගුරුවරයාට කියනවා මේ ශිෂ්‍යයා මට මොකක් හරි දෙයක් කියලා ගියේ මේ. මම ඇත්තටම තාම සත්‍ය අවබෝධ කරලා නැහැ. මාර්ගඵල නැහැ. ධ්‍යාන නැහැ. මං ඉස්සෙල්ලා ගිහිල්ලා කොහොමාරි මේ පන්ති අතහැරලා ගිහිල්ලා ඉස්සෙල්ලා මං සතියකින් මේ වැඩේ කරගෙන එනවා. ඊළඟ රහත් වෙලා එනවා සතියකින් කියලා කාටවත් නොකිය පාන්දර යනවා. ගිහිල්ලා කැලේකට ගිහිල්ලා භාවනා කරනවා. සතියක් කරනවා මොකුත් නැහැ. දෙකක් කරනවා. අවුරුද්දක් කරනවා. එක දිගට සක්මන් කරනවා. පරියන් කරනවා. ඔක්කොම කරනවා. දෙකක් කරනවා. තුනක් කරනවා. 10ක් කරනවා. 20ක් කරනවා. 30ක් කරනවා. අවුරුදු 30ක් එක දිගට භාවනා කරලා මොනම සමාධියක්වත් නැහැ. ධ්‍යානයක් නැති වෙනවා. ඊට උන්වහන්සේ ඇඬෙනවා. මේ සතියකින් යන්නම් කියලා ආවේ. ඒත් අවුරුදු 30ක් මොනවත් නැහැ. ඊට පස්සේ මේ එයා අඬද්දි ගුරු මහසීවහාඳුරෝ දෙවියෙකුත් අඬනවා. අහනවා ඔයා අඬන්නේ ඇයි කියලා කියනවා. ඉතින් ඔයා වගේ මුළු ත්‍රිපිටකේ දර භික්ෂුවා මුළු ත්‍රිපිටකේම දන්න පා හැම ත්‍රිපිටකේ පාඩමාලා ඉගැන්න පුබෝවාංශ වගේ කෙනෙක් අඬලා නිවන් දකින්න හදනවා නම් ඕම මහත්මයා අඬනවා නිවන් දකින්න කියලා. එතකොට මහසීවහාඳුරන්ට හිතෙනවා මේ මට දෙවියොත් දැන් හින් ගන්නවා නේද කියලා. ලෙන් ගන්න කියලා දුක් වෙලා ඊට පස්සේ කල්පනා කරන ඇත්තටම මට මොකද ප්‍රශ්නේ වුනේ කියලා. අන්න එහෙම පරිසම්පන්න බල මේ හේතුව මොකක්ද ආන කියලා මුලට බලාගෙන ඇති තේනවා. එදා ආව උද්දච්චකම මම සතියේ නිවන් දැකලා එන්නා. නිවන නිකන් කජු වගේ කියලා නිකන් එහා ලොකෝ එකකින් ආවේ. අන්න එතන තිබ්බ අර උද්දච්ච හිත. ආන් ඒක යාගේ නිවන වැහුව අවුරුදු 30කට. එතන තේරුම් ගත්ත ඒ මාන්නක්කාර හිත ඒක තමයි මාරයා. ඒ මාන්නක්කාර හිතට අහුවෙලා තිබ්බා. මං කරගෙන ඉන්න මට මේ කියන්නේ මම මේ ත්‍රිපිටකය දන්න මට මේකත් කජ්ජද්ද කියලා නිකන් අර ඕනට වඩා අධික දෙකට කියලා මට බෑ කියන එක අනිත් හිණ මාන්නේ නේ මට මේක සත්‍යයෙන් කරා මට වගේ කෙනෙක් කියලා අර උච්චමානයක් තියෙනවා. අන්න ඒක අතහැරපු වෙලාවේදී සත්‍ය අවබෝධ කරා. ආන් එකයි මං කියපු ලුවා තර දවසින් දවස දවසින් දවස අහිංසකත්වයට යන්න නොදන්නා බවට යන්න පිළිලාවකත් මට දැන් මෙහෙමයි මම මෙහෙමයි කියලා බලලා සතුටු වෙන්න ගියොත් සතුටු වෙනවා කියන්නේ මාර්ගයේ දැන් අර අපි අර උදේ කිව්වේ තමන් අර මේ මෙතන පව් කරේ නැහැ කියන සතුටු වෙන්න. ඒ සතුට නෙමෙයි මං කියන්නේ මාන්නයක් එක්ක වෙනවනේ අපි අර මට මේවත් පුළුවන් වැඩක්ද කියලා නිකන් අර අමුතු උද්දච්ච සිතත් එක්ක ආන් එතන පරිස්සම් වෙන්න. එතනදී වහන්න පුළුවන් මාර්ගයේ වෙන්න පුළුවන්. දැන් අපි නතර කරමු දැන් 9:25 පැය දෙකකට ළඟයි. තව කියන්නේ. ඔව්. ඔය චේතනාව අයින් කරන්න යන්නෙත් නෑ තියාගන්න යන්නෙත් නෑ. ඒක තියෙනවා නම් මුලමදක තේ දැක ගන්නවා. ඒ මුලමදක දැක ගන්නවා ඉච්චරයි. ආපෝ ආය බ්ලැන්ක් කරනවා. එතකොට බ්ලැන්ක් හිතුවේලි තිබ්බත් ප්‍රශ්නයක් නෑ. බ්ලැන්ක් එක තිබ්බත් ප්‍රශ්නයක් නෑ. මුලදි බ්ලැන්ක් එකට සපෝට් එක දෙන්න ඕනේ. පාත් එක මුලදි හැබැයි. මුලදි අපි පුළුවන් තරම් ඒ හිස් බව තමයි වැඩි කරන්න ඕනේ. හිස් බව වැඩි කරලා හිස් බවට බැඳෙන්න එපා කියලායි මම මේ කියන්නේ. මොකද හිස් බවට බැඳුනොත් ඔයා බැඳෙන්නේ මාර්ගයට. මාර්ගයට බැඳුනොත් භයානකයි ඒක. කොයිලාකවත් නිර්වාණ මාර්ගය යන්න ඕනේ පරිනිස්සක් ගන්න පස්සේ. එතන එතන මම කියා ගන්න නැතුව විරාගාණු පස්සේ නොබෙදී. දැන් බුදුහාරෝ කියන මේ සතිපට්ඨ මාර්ගය වඩද්දී විරාගාණු පස්සේ නිරෝධාණු පස්සේ වොස්සග්ග පරිණාමි පරිනිස්සක් ගන්න පස්සේ කියන හතර තියා ගන්න කියන. ඔය හතර අමතක කරන්න එපා. විරාගාණු පස්සේ කියන්නේ විරාගය කියන්නේ නොබෙදීම නොඇලීම. අර හිස්සිතට බැඳෙන්නත් එපා. අරමුණු ඇදීතට බැඳෙන්නත් එපා. විරාගානුපස්සී වර නිරෝධානුපස්සී කියන්නේ ඒකේ ඔය හිස්සිතෙත් තියෙන ගෙවීමමයි. අරමුණු ඇදීතෙත් තියෙන ගෙවීමම දකින්න. එතන තියෙන නිරෝධය දකින්න. නිරෝධානුපස්සී.
ඒ දෙකම මනෝ විකාරයක්ගේ මානසිකව හටගෙන මානසිකව නැති වෙලා යන ධර්මතාවය. හේතු හේතු ප්‍රත්‍යවන්. ඊළඟට වොස්සග්ග පරිණාමය කියන්නේ නිවනට නැවුරු කරදි. නිවන අරමං කිවි නිවන අරෙන්ඩ ඔය හිස් බවට බැඳෙන්න තෝන්නේ මට අරමුණ ඕනේ දැන් නිවන විතරයි. මොන සක්විති රජකම හැමුණා මොන සිස සතුටක් ආවත් මොන මොකක් ආවත් එකක් අතල්ලා. එකක් අතල්ලා නේ නිවන. ඒ කියන්නේ එකම වොස්සග්ග නිවන නැවුරු වෙච්ච හිත විතරයි තියෙන්නේ. පටිංසක් ගන්නවාසි කියන්නේ එතන එතන වඩන තැන එක අතාරින්. අත ඒක මම කියන්නේ මගේ කරගන්න. එතන දන්නවා හේතුඵලයක් කියන්නේ කියලා එතන පුද්ගල සංඥාව අතාරින්. ඒක අයිති කරගන්න යන අදහස අතාරිනවා. මගේ කරගන්න ගති එතන තියෙන පරිසම්පද දැකලා ඒ මාගේ තමන් අත්දකින්නේ මොකද්ද අත්දකින්න තැන අතාරින්න ඕනේ. විපස්සනා පාත් එක වඩාගෙන තමන් තමන්ට එක්ස්පීරියන්ස් එක ලැබෙන අත්දැකීම් තියෙනවනේ. ඒ අත්දැකීම ලැබෙන තැන මේක අතාරින්න ඕනේ. ඇල්ලුනොත් මොකද මේ මාර්ගය නිස්සාරණත් ආය ගහනත් ආය නෙමෙයි. නිස්සාරණේ වි නිස්සාරණේ අල්ලන්නේ නොඇල්ලීම් පිණිස අත්තරීම් පිණිස. ඇල්ලුවොත් එකක් හරි මම මේක නිවන හරි මොකක් හරි මග මම කි දැක්කා කියලා එතන ගහනත් ආය ග්‍රහණය කළා උපාදාන කළා එතන භව නිත්‍යයක් හැදෙනවා එතන ජාති ජරා මරණයක් ආයෙ පහළ වෙනවා. එතන කොයිලාකවත් භවයක් පීටන්න දෙන්නේ නැහැ කිසි දෙයක් තැනක් තුල. හිස් භව තුලවත් අර උණු එතනකවත් ඒ භවයේ පීටන්න නැත්නම් උපාදානය නොකරන. උපාදානය නොකරන තණ්හා කරන්න ඕනේ නැහැ ඒකට. තණ්හා නොකරන උපාදානය ඇති වෙන්නේ තණ්හා නොකරන ඒක දන්න සාපේක්ෂක කියලා තේරුම් අරගෙන අන්නේ එතකොට පටිනිස්සක් ගන්න පස්සේ දන්නවා මේකට තණ්හා කරන්නේ මේක මම කියාගන්නෙත් නෑ මගේ කරගන්නේ මම දන්නවා මේක පටිසම්පන්න. එතන මම කියලා පනවන්නේ බ්ලැන්ක් එක තුල කොකක්වත් නෑ. පටිසම්පන්න ගතියක් තියෙන එකක් වෙනස්. අන්න එතෙන්ට එන්න ඕන. අන්න එතෙන්ට ඔන්න ඔය හතර ඇමලෙන් පාත් එකේ වැරද්දි බොජ්ජංග වැරද්දි කියන්නේ ඒක බොජ්ජංග වඩන්නේ කියලා බුදුහාර කියන්නේ. ඉරාගානු පස්සේ නිරෝධානු පස්සේ ඔස්සග්ග පරිණාමය පටිසම් ගන්න පස්සේ ඔය හතර පොලි නෝන තියාගෙන තමයි මුල් පාත් එකම වඩන්නේ. ඒ ලබන හැම එක්ස්පීරියන්ස් එකකටම අර හතර දාන්න. එකත් වෙනස් වෙලා යන එක දෙයක්. එක නිවන්ට නැඹුරුව යන්න විරාගී කරා. ඒකටත් විරාගී වෙන්න සහ එක මම නෝ කියන්නේ. පටිසක් ගන්න පස්සේ වෙන්න. දිනු රට හැර යන්න කියලා කියන අතාරින්න කියලා. ඒකින් කියන්නේ දැන් සමාධිය පා කියලා ඒක අතාරින්න කියන එක නෙමෙයි. ඒක මම කියා ගන්න එපා කියන එක. කියන්නේ. අපි දැන් නම් අමාර ඉවර කරමු නේ. ඒකයි මං කියන්නේ දැන් ඒ වෙලාවේ සිත බ්ලොක් කරන්න එපා. සිතට අස්තියාදු ගහන්න ඉල්ලද්දී අස්තියාදු ගහන්න දෙන්න. සිත නතර කරන්න ගියොත් වැරදි. සිතට දැන් ඕන කියනවා නම් යා අස්තියාදු ගහන්න ආයෙත් දඟලන්න. හැබැයි එකක් කරන්න දුවනකදියා සිහින් ඉන්න. එච්චරයි. සිතට දුවන්න දින අස්තියාදු ගහන්න දින ඒක බ්ලොක් කරන්නේ නැහැ. ආයෙ අර එම්ටිනස් එකට ගේන්නෙත් නැහැ. සිතට අස්තියාදු ගහනලා අස්තියාදු ගහන හිතදියා අවදියෙන් ඉන්න එච්චරයි. එතකොට ඒ සිත ආය නතර වෙනවා. නතර කරලා නෙමෙයි හිත නතර කරන්නේ. සිතර තුවන එක ලස්තියාදු ගහන දිලා බලන ගණන් සිත කියන්නේ එදා අපි වань ගෙදර කිරියොත් දඟ කාර හිතුවක් කාර කොල්ලෙක් කිරියොත් මොකද කරන්නේ? කොල්ලන්ට ගහන්න ගහන්න මොකද වෙන්නේ? උත් තවත් දඩබර වැඩ කරනවා නම් මකර මොකක් හරි මගෝඩි වැඩම කරනවා නේ. ඒතරෝ ඔය මගෝඩි වැඩ කරන කොල්ලෙන් නම් ගෙදර ඉන්නේ අම්මා තාත්තා මොකද කියන්නේ? වැඩි ගහන්න යන්නේ තව දඩබර වෙනවා කොල්ලා. කරන්නේ හුද්ද සෙවිල්ලෙන් ඉන්නවා ඊළඟට මොන මගෝඩි වැඩි කරයි දන්නේ. අල්ලව ගෙදර මිනිස්සුන්ටත් කියනවා පොඩ්ඩක් බලාගෙන ඉන්න අපේ පුතාගෙන කරොත් කරන්නේ රසරාණි වැඩක්. රසරාණි වැඩක් කරන්නේ උන්ට බලන් ඉන්න අපිට පොඩ්ඩක් කියන්න කියනවා. ඒතකොට ඒ ළමයාව ඉක්මවන එකම ක්‍රමේ පාලනය කරලා නෙමෙයි සෙවිල්ලෙන් ඉඳලා. ඒ ළමයා මොකද්ද කරන්නේ කියලා එච්චරයි. මේ සීත දමනය කරන්න තියෙන තෙච්චරම තමයි. දඟලන්න දෙන්න රස්තිය අදු ගන්න දෙන්න පිස්සු නටන්න දෙන්න. හැබැයි ව්‍යානස් එක ඇතුලේ සීයෙන් ඉන්නවා. සිහිය පවත්තන්න. එතකොට ඔබට තේරෙයි දඟලන හිත තුළම ඔබ නතර වෙලා ඉන්නේ. අතුළු නිශ්චල වෙලා.